අපගේ ආරාධනාව පරිදි මෙම ධර්ම මණ්ඩපයට දේශකයන්න් වහන්සේ අවසරයි උන්වහන්සේගේ නම කියන්න පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ වැඩම කරන මොහොත සාදුකාරයක් දෙන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා සාදු 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 श्रीमत बंब सिर से पापितना सरयुत मामुग रन पिरीवरीना पिलीवेत सरु महासंग गान सोबेना मुदुनत बंद नाम दिन बती पेमीना सीलवंतं गुणवंतं पुण्यकेतं अनुत्तरं दुर्लभेन मयालंदन पस्से तुन वंदी तुम वरं सारी पुत्तादि तेरानं आगतं पटी पाटिया संतासील दयावासं बुद्द पुत्तं नमामहं साधु 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 ඔබ මෙතන සිටින 100ට 100ක් පාහේම වැඩම අව달ව සිටින අපගේ අවසර වහන්සේගේ නම කීමට පූජ්‍ය මැදිරිගිරිය සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ විවිධ මාධ්‍ය ඔස්සේ දකින්න විවිධ මාධ්‍ය ඔස්සේ අහනවා පොඩි කතාවකුත් යන අපි හාමුදුරනේ මතක් කරන්න උනට මුලින් අපි බොහොම හිතවත් කල්යාණ මිත්‍රෙක් අහනවා දැන් ටීවී එකේ දකින්නට නැහැයි කියලා ඒ කුකුසත් සංසිඳවන්න වෙයි මොකද මං කිය මම ඒකත් අහන්නම් කියලා මුලින්ම මම සඳහන් කරනවා ඒකත් උන්වහන්සේ වැඩම කරන්නේ මීට වස් කාලයේදී වර කපලට එදා උන්වහන්සේගේ බණට මා තමා නිවේදන කටයුත්ත එක් කරන්නේ එතනදී මට සිතක් පහළ වුණා අනේ මේ උන්වහන්සේගේ බණ අපට පුළුවන් නම් වර කපල ඇත්තන්ට දායාදේ කරන්න කියලා ඒ සිතුවිල්ල අපගේ දේශකයන්න් වහන්සේ වර කපලට මුලින්ම වැඩම කරන්නට වැඩ කටයුතු කරන්නේ සිසිර හෝටලේ අධිපතිතුමා සිසිර කුමාර මැතිතුමා මේ හරහා තමා අපගේ දේශකයන් වහන්සේත් එක්ක මාගේ බැඳීම ඇතිවා. එදා බණ ටික මට තාම මතකයි. මා විශ්වාස කරනවා අද මේ ධර්ම දේශනාවත් ඔබ ජීවිත කාලේ හැමදෑම හිතේ බොහොම සදහැවත් ලෙසම හිතේ තියාගනී කියන කාරණාව. උන්වහන්සේ වැඩම කෙරුවේ ඈතක නිසා අපි මේක සම්බන්ධ කරගෙන වැඩ කටයුතු කරන්නේ මේ ප්‍රදේශයේ ඉන්න මා පෙර කිව්වා වගේ සියලු දෙනා එක රාශී කරගෙන මේක මගේ වැඩක් නෙමෙයි කියන කාරණාව මා මුලින්ම සඳහන් කරන්නට ඕනේ අපගේ ගරුතර ස්වාමීන් වහන්සේ ඉදිරිපිටදී. උන්වහන්සේ මට කියවන එක කාරණාවක් තමයි චුල්ල මහත්තයා මට ලොකු තානාන්තර දෙන්න එපා මාව හඳුන්වීමේදී පිළිගැනීමේදී පූජ්‍ය මැදිරිගිරිය සිද්ධාර්ථ කිව්වහම ඇති කියලා. ඉතාමත්ම නිර්හංකාර ඉතාමත්ම දුර්ලභව අසන්නට ලැබෙන හැඳින්වීමකදී ඒ ගන්න ඉඩ කරුතර ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ. එතනින්ම පැහැදීම ඇති වෙනවා. මා මේ අවස්ථාවේදී මෙම ධර්ම දේශනාව සඳහා අපගේ ආරාධනාවෙන් වැඩම කළ වදාළ මහා සංඝරත්නය පූජ්‍ය මැදිරිගිරිය සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ ඉතාමත්ම ගෞරවපූර්වක මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒකම අපගේ වැඩම කරන මහා සංඝරත්නයත් බෝසත් ආලින්දය අපි ඒක හදන්නේ ඒක නිර්මාණය කරන්නේ සමහර වෙලාවට
තාත්තට කියන බණ අම්මා අහන්න ඕන වෙලාවක මේ ස්වභාවයේ අම්මා නැහැ. ඇතම් වෙලාවට පුතාට කියන්න ඕන බණ තාත්තා අහන්න ඕන වෙලාවට තාත්තත් මෙතන නැහැ. නන්දට බණ කියනකොට ලේලි හිටිය යුතුයි කියලා අපි විශ්වාස කරන නිසා මේ බෝසත් ආලින්දයට අපි වාඩි වෙන්න කිව්වෙත් ඔබ පවුලේ සියලු දෙනා එක පෙළක. ඒ නිසා ඒකටත් ඔබ උනන්දුවක් දැක්වුවා කියන කාරණාව මේ අවස්ථාවේදී මතක් කරනවා. මම ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේදී ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අයිරාංගනී සේනානායක මැතිනියට ගරුතර මහා සංඝරත්නයට ඒ දැහත් වට්ටිය පිළිගන්නමින් බණට ආරාධනා කිරීම සඳහා අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු නාදයක් පවත්වන්නකෝ හැමෝම. අපි ආසනවලින් නැගිටලා පන්සිල් සමාදන් වෙමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තත්ත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්ත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්ත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ ගහපති ධම්මා ဣට්ඨාකාන්තා මනාපා දුල්ලබෝ ලෝකස්මින් වැඩම කොට වැඩ හිඳින අති ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේගෙන් නමසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත් හැම කෙනෙක්ම මේ වෙලාවේදී සූදානම් වෙලා සිටින්නේ සැදී පැහැදී සිටින්නේ ලෞතර බුදුමාමෑණින් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ සුවාසු දහසක් වූ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න මේ පුංචි කාල වේලාව ඇතුළත අපට ශ්‍රවණය කරන්නට වෙන්නේ දේශනා කරන්නට වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බොහෝම ටිකක් ස්වල්පයක් මේ මොහොත බොහෝම පූජනීය මොහොතක් ඒ නිසා ධර්මයට දක්වන ගෞරවය දක්වමින් මේ පින්වත් පිරිස මේ වෙලාවේ කරන්න ඕනේ මොකක්ද සුණාත හොඳින් මේ බණ අහන එක ඔය ජංගම දුරකතන එහෙම විසන්දි කරගත්තට කමක් නෑ අරහේ අකුණුත් ගහනවා ඒ මදිවට අපේ උපාසකම්මලෝවා ඉතින් පරිස්සමට තියන් ඉන්නෙත් හරි හරි තැන්වලනේ මගදී නාද වෙනකොට මේක ගන්නත් බෑ නොගෙනත් බෑ මාර ප්‍රශ්න කන්දරාවකට මුහුණ දෙන නිසා මෙතෙන්ට අර ගේට්ටුවෙන් ඇතුළට එනකොට දැනගන්න අපිට මේ බොහොම පුංචි දේවල් මග ඇරුනේ මතක තියාගන්න බොහොම පුංචි දේවල් තමයි අපිට මග ඇරුනේ ඔය පුංචි දේවල් තියනා නේද ඔය පුංචි දේවල් වල ගන්න ලොකු දේවල් තියෙනවා මන් දැක්කම ඊයේ පෙරේදා ත්‍රිවිලර් එක ගහලා තියෙනවා නුපුරුදු ඔබදුටු පළමුදිනේ නොදැක්ක වගේ හිටියනම් ඉවරයි කියලා. බන පොතක නැති දේවල් නේ තිබ්බේ. මහා විශාල බන පොතක නැති දේවල් තමයි එතන තිබ්බේ. ඔය පොඩි දේවල් ගැන සැලකිල්ලක් දක්වන්න. මොකද අපි ඉන්නේ 2023 නේ නේද? 2023. 2023 අපේ රටේ පොදු වැසිකිළිය ගහලා තියෙනවා නම් පාවිච්චි කළ පසු වතුර ගසන්න කියලා 2023 අපේ රටේ පන්සලේ දොරකඩ ගහලා තියෙනවා නම් පාවහන් ගලව ඇතුල් වෙන්න කියලා අපි කොතනද ඉන්නේ කියන්නේ පොඩි දේවල් ගැන සැලකිලිමත් වෙන්න බස් එකකට නගිනකොට පොර කාලා නැගලා දොරකඩ හිට ගන්නවා ඇයි ළඟ බහින ළඟ බහින මිනිස්සේ අන්තිමේට නගිනවා පුංචි දේවල් තියෙන්නේ අපිට හදාගන්න හොඳයි සුණාත හොඳින් අහන්න මේ ධර්මදේශනාවට ධර්ම ශ්‍රවණයට බාධා වෙයි කියලා හිතෙන හැම දෙයක්ම අවම කරගෙන බණ අහන්න ඊළඟට මේ අහන බණ ටික ධාරේත ධාරණය කරගන්න මතක තියාගත්ත බණට අනුකූලව චරාත ධම්මේ තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්න ඕක තමයි අපි අතරින් ගිලිහිච්ච දේ. පින්වතුනි අපිට අපි බොහොම ලේසියෙන් අමතක කරපු දෙයක් තියෙනවා. හරිම ලේසියෙන් අපි ඒ දේ අමතක කළා. මොකද්ද? අපිට අමතකයි මිහිඳු හාමුදුරුව වැඩම කළේ මොන වගේ රටකටද කියන එක. මොන වගේ රටකටද මිහිඳු හාමුදුරුව වැඩම කළේ
මෙහෙදු හාමුදුරුව වැඩියේ සාර පොයක් දවසේ රටේ රජුරෝ දඩේමේ ගියපු රටකට. ඕකනේ අපි දන්නේ නේද? හැබැයි ඔయిత වඩා දෙයක් එදා වුණා. මොකක්ද? දැන් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මේ මහා සංඝරත්නයේ රහතන් වහන්සේලා වැඩම කරලා මේක මහා ආందోళනයක් මිනිස්සුන්ට එදා දවසම ගත වුණේ මේ ගැන කතා කරන්න. ඉන්දියාවෙන් හාමුදුරුවරු වගේක් ඇවිල්ලාලු රජ්ජුරුවන්ට කැලේදි හම්බෙලාලු චූටි හාමුදුරු කෙනෙකුත් ඉන්නවලු සීයා කෙනෙකුත් ඉන්නවලු සීයා කොහමද උඩින් ආවේ? ඔව්ව තමයි එදා තිබිච්ච ප්‍රශ්න. එදා දවසම ගත වුණා මේ ගැන කතා කරන්න. හවස තමයි අපේ උදවියට මතක් වුණේ දැන් මුන්නහන්සේලා හත් නමට වැඩ ඉන්න තැනක් හදන්න ඕන. ඉන්න තැනක් හදන්න ඕන. එහෙම නේද? ඔන්න දැන් ලහි ලහියේ ගස් කපාගෙන ලී දඬු හිටවල දිගට හරහට හුඹස් කපලා මැටි අනාගෙන දැන් අපේ උදවිය කඩිමුඩියේ හදනවා හත් නමකට වැඩ ඉන්න තැනක් මැටි ගහලා වරුවකින්. පුළුවන්ද මේක කරන්න? පුළුවන් වෙන්න පුළුවන්, හදන්න පුළුවන්. හැබැයි වැඩ ඉන්න පුළුවන්ද? වරුවකින් මැටි අනලා හදපු තැනක ඉන්න පුළුවන්ද? බෑ. දැන් බිත්ති තෙතම තෙතයි. අපේ කට්ටිය මොකද කළේ? ගෙනාව පන්දම්. ගෙනල්ල පත්තු කරලා අල්ලනවා දැන් බිත්ති වේලෙන්න. දැන් බිත්ති කළුම කළුයි. එක පැත්තකින් හත් නමකට වැඩ ඉන්න තැනක් වරුවකින් හදන්න ගිහිල්ලා සරු ආංගෙම මඩ, අනෙක් පැත්තෙන් සරු ආංගෙම දැලි. මඩ ගාගෙන දැලි ගාගෙන හත් නමකට වැඩ ඉන්න තැනක් වරුවකින් හදන්න ගියපු අපේ උදවිය දිහා බලන් හිටපු මිහිඳු හාමුදුරුව මොකක් හිතන්නේ නැද්ද? මොනව හිතන්නේ නැද්ද මිහිඳු හාමුදුරුව? එදා උන්නාන්සේ හිතන්නේ නැති මුංග මුලක ඉඳලා හදන්න වෙනවා කියලා. එහෙම හිතපු උන්නාන්සේ එදා රෑ ඉඳලම බණ කිව්වා. එදා රෑ ඉඳලම බණ කිව්වා. එහෙම නේද? ඒ බණ ටික අහපු අපි ඉතිහාසයට සාපේක්ෂව වැඩි කල් යන කලින් අහස උසට දා ගැබ් හැදුවා. හත් නමකට වැඩ ඉන්න තැනක් හදන්න ගිහිල්ලා සරු ආංගෙම මඩ ගාගත්ත දැලි ගාගත්ත අපි මිහිඳු හාමුදුරුවෝ දේශනා කරපු බණ ටික අහලා අහස උසට දා ගැබ් හැදුවා. රටේ රජුරෝ සාර පොයක් දවසේ දඩේමේ ගියපු රටක මිනිස්සු මහා සමුදුර පරදන වැව් ටිකක් හදාගෙන වැව් ටිකේ වතුර ටික රඳවගෙන වවාගෙන කෑවා. එක පැත්තකින් ශ්‍රේෂ්ඨ සාහිත්‍යයක් බිහි වෙනවා, අනෙක් පැත්තෙන් ශ්‍රේෂ්ඨ කලාකෘති බිහි වෙනවා, මිනිසා සભ્યත්වයට ශිෂ්ටාචාරයට පත් වෙනවා, ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය බවට අපි පත් වෙනවා. මොකද්ද හේතුව? ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය බවට අපි පත් වෙන්න මොකද්ද හේතුව? බණ වෙන මොකක්වත් නෙමෙයි. වෙන මොකක්වත් නෙමෙයි හේතුව බණ. කාලයක් යනකොට අපි මේ බණ ටිකට මොකද කළේ? අපි මේ බණ ටික පැත්තකින් තිබ්බා. මේ බණ ටික පැත්තකින් තියලා අපි විකල්ප හෙව්වා. අපි කෙටි ක්‍රම හෙව්වා. මොකටද? මේ ඉන්න තැනින් ගොඩ යන්න. අපි කෙටි ක්‍රම හෙව්වා, අපි විකල්ප හෙව්වා, මේ ඉන්න තැනින් ගොඩ යන්න. හැබැයි අපි තාමත් මෙතනමයි. අපි තාම කොතනද? අපි තාමත් මෙතනමයි.
සුද්ධ මේරට දාලා ගිහිල්ලා දැන් අවුරුදු 75ක් වෙනවා. අපි තාමත් එතනමයි. මේ මෑතක බෞද්ධ ශිෂ්ටාචාරයේ උගන්නන ගුරුවරයෙක් හරි අපූරු කතාවක් කිව්වා මාත් එක්ක. බෞද්ධ ශිෂ්ටාචාරයේ උගන්නන ගුරුවරයෙක්. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආපුහාම හුඟක් ළමයින්ට උසස් පෙළට විද්‍යා විෂය, ගණිත විෂය, එවැගේම තාක්ෂණික විෂය, වාණිජ විෂය ධාරාවන් හදාරන්න ප්‍රතිඵල මදි. ඒ නිසා බොහෝ දරුවන්ට තෝරගන්න වෙන්නේ උසස් පෙළට කලා විෂය ධාරාව. මේ කලා විෂය ධාරාවට බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂය තෝරගන්න කියලා ගුරුවරයා කියපුවාම කෙල්ලෝ ටිකක් සර් එක කිව්වලු, සර් ඒ සබ්ජෙක්ට් එක පොෂ් නැහැ කිව්වලු. අපේ හැමදෙන්නේ අපි දැන් ඉන්නේ බුද්ධඝම පොෂ් නැති රටක. මේ කතාව කියනකොට මට මතක් වුණා ජපානයේ ටොයෝටා සමාගම. මේ ටොයෝටා සමාගමේ ලාංඡනය විවිධයේ විවිධ අර්ථකථන මේ ලාංඡනය සම්බන්ධව සිදු කරනකොට සමාගම කියනවා නැහැ. ජපානයේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ලෝකේ අන්තිම අඩියට ඇදගෙන වැටිච්ච රටක්. ස්වභාවික සම්පත් නැහැ. ඒ වෙනුවට ස්වභාවික විපත් එමටයි. එහෙව් රටක් නැගිටිනවා බුදුබණයි ගොවිතැනයි. එහෙව් රටක් නැගිටිනවා බුදුබණයි ගොවිතැනයි. එනිසා ඒ රටේ ප්‍රධානතම සමාගම තමන්ගේ ලාංඡනය හැටියට පාවිච්චි කරනවා. මොකද්ද ඔය ටොයෝටා ලාංඡනය? පාත්‍රයකට වී ඇටයක් වැටෙනවා. අපි බුද්ධඝම පොෂ් නැතුව ලෝකෙන් හිඟා කනවා. තේරුණා නේද? අපිට ගොඩ යන්න තියෙන එකම දේ, එකම තැන, එකම විකල්පය මේ බුදුබණ ටික විතරයි. එනිසා කරුණා කරලා මෙන්න මේ ධර්මය, මේ බණ ටික අපේ ජීවිතේට මීට වඩා ලං කරගන්න. අපිට වෙන විකල්ප නැහැ. අපි බුදුබණයි ගොවිතැනයි එක්ක නැගිට්ටේ මීට වඩා ගොඩ කාලයකට කලින්. අපි මේ ඉන්න තැනින් ගොඩ යන්න අපි හැමෝම මේ සමාජය දිහා, මේ රට දිහා, හැම දෙයක්ම දිහා අපි බලන්නේ හරිම කනගාටුවෙන්. හරිම කනගාටුවකින් තමයි අපි මේ හැම දෙයක්ම දිහා බලන්නේ. හැම තැනකම දකින්නේ පරිහානිය. එතකොට මේ පරිහානිය ඉවත් වෙලා අපි බලාපොරොත්තු වෙන තැනට අපිට යන්න, මේ රට ගෙනියන්න
අපිට තියෙන එකම විකල්පය මෙන්න මේ බණ ටික විතරයි. ඒ නිසා මේ බණ හොඳට අහලා හොඳට මතක තියාගෙන ඒ අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්න. එකපාර මේ දේ කරන්න බෑ. එකපාර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මොලේ තියෙන මිනිස්සුන්ට එහෙම නෙමෙයි. ජීව විද්‍යාත්මකව ගත්තහම අපි හැමෝටම මොලේ තියෙනවා. කෙනෙකුගේ බර කිලෝ 50යි නම් කිලෝ එකක් මොලේ. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ ඇඟේ බරනේ. කිලෝ 75ක් විතර බරයි කියන්නේ කිලෝ එකහමාරක විතර මොලයක් තියෙනවා. ඔය පිටරටවල වල හොඳ කතාවක් තියෙනවා. කාට හරි මොලයක් බද්ධ කරනවා නම් ලංකාවේ මිනිස්සුකගේ මොලයක් හොඳයි කියලා. ඇයි ඒ? වැඩිය පාවිච්චි කරලා නැහැනේ. අපි ওই කෑලි ගන්නකොට බලන්න ඕනේ මේවා කොච්චර කල් පාවිච්චි කරලා තියෙනවද, කොච්චර දුවන්න පුළුවන්ද. බුදුහාමුදුරුව බණ කිව්වේ මොලේ තියෙන මිනිස්සුන්ට නෙමෙයි, මොලේ පාවිච්චි කරන මිනිස්සුන්ට. මොලේ පාවිච්චි කරන මනුස්සයට බුදුහාමුදුරුව බොහෝම ලස්සන නමකින් ආමන්ත්‍රණය කළා. මොකද මේධාවි. මේධාවි මේධාවි කියලා කියන්නේ මොලේ පාවිච්චි කරන මනුස්සයා. මේ කියන මේධාවි අනුපුබ්බේන අනුක්‍රමය තෝකටෝකං ටිකින් ටික කනේ කනේ ෂණයක් ෂණයක් පාසා කම්මනා රජතස්සේව නිද්ධමේ මලමත්තම. ඔය රන්කරුවෙක් රිදීකරුවෙක් රත්තරන් වලට රිදී වලට අදාළ නොවන ලෝහ කොටස් අයින් කරන්නේ කොහොමද? ටිකින් ටික අයින් කරන්නේ ටිකින්. දැන් ඔන්න රත්තරන් කෑල්ලක් ගන්නවා. ඒක උරච්චි කරලා බලනවා නියම මාත්‍රාව තියෙනවද කියලා. නියම මාත්‍රාව නැත්තම් උණු කරනවා. කෝවක දාලා උණු කරලා ආය ගලගාලා බලනවා හරි මාත්‍රාව තියෙනවද කියලා. තාම නැහැ. එනිසා ආයත් ගලගානවා. ආයත් කෝවක දාලා උණු කරනවා. ආයත් බලනවා නියම මාත්‍රාව තියෙනවද කියලා. දැන් බලන්න මේ මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. මිනිස්සයාට හොඳ ගුණ යහපත්කම් තියෙනවා නේද? ඒ වගේම ඉතාම නරක ගති ගුණත් තියෙනවා. නිදොස් කෙනෙක් මෙදියට උපදිනේ නැත. නිර්දෝෂී කෙනෙක් මේ ලෝකෙ ඉපදිලත් නැහැ, උපදින්නෙත් නැහැ. එතකොට මේ තමන් තුල තියෙන වැරදි අඩුපාඩු අතපසුවේ අපිට එකපාරට හදාගන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නවා මේ ඔක්කොම ඉවරලා පස්සේ මේවා ටික හදාගන්නවා කියලා. බුදුහාමුදුරුවෝ කොහොමද මේ වැරදි අඩුපාඩු අතපසුවීම් හදාගන්න කිව්වේ? කම්මනා රජතස්සේව නිද්ධමේ මලමත්තුන. ඒ කියන්නේ රත්තරන් වලට අදාළ නොවන ලෝහ කොටස් රන්කරුවෙක් රිදීකරුවෙක් ඉවත් කරන්නේ කොහොමද? උරච්චි කරලා බලනවා, නියම මාත්‍රාව නැත්තම් කෝවක දාලා උණු කරනවා, රසායනික දියරයක වක් කරනවා, ගලගාලා බලනවා හරිද කියලා. හරි නැත්තම් ආයත් උණු කරනවා, ආය වක් කරනවා, ආයත් බලනවා. තාම හරි නැහැ. එහෙනම් මොකද කරන්නේ? අල්ලලා විසික් කරනවද? විසික් කරයි රත්තරන්. නෑ. අල්ලලා විසික් කරන්නේ ආයත් උණු කරනවා, ආයත් ගලගාලා බලනවා. තාම නෑ. එහෙනම් මොකද කරන්නේ? තව පාරක් උණු කරනවා. ආයත් වක් කරනවා.
මේ මොන මල කරදරයක්ද කියලා විසික් කරන්නේ නැහැ. ඇයි ඒ? ඒවා රත්තරන් නැත්තම් හැංගීම්සා ආවේගය නිසා. ඊළඟට මැදි වයසේදී වැරදි කරනවා. මැදි වයසේදී කරන වැරදිවල හරි අපූර්වත්වයක් තියෙනවා. මොකද්ද? මැදි වයසේදී වැරදි කරනකොට දන්නවා මේ කරන්නේ වැරද්දක් කියලා. හැබැයි කරනවා. ඇයි? හැමෝම කරනවනේ. එහෙම නේද? පින්වතුනි, බුදුහාමුදුරුවෝ දේශනා කළා භික්ෂුන් වහන්සේලා හැටියට අපිට යන්න පාරක් තියෙනවා. ඒ පාරට සමගාමීව සමාන්තරව තව පාරක් තියෙනවා. මේ පාරවල් දෙකම එක වගේ. මේ පාරවල් දෙකම තියෙන්නේ එකම දිශාවකට. මේ පාරවල් දෙකේම ගමනාන්තය එකයි. ගමනාන්තය මොකද්ද? නිවන. එක පාරක භික්ෂුන් වහන්සේලා ගමන් කරනවා. උන්වහන්සේලා වඩින්නේ හරියට කවුරු වගේද? හංසෙක් වගේ. හංසයා වැඩිය කෑ ගහන්නේ. ඒ වගේම හංසයා ස්වභාවයෙන්ම පාරිශුද්ධයි. ඊළඟට හංසයාගේ විශේෂත්වය මොකක්ද? දියෙන් කිරි වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ භික්ෂුව ඊටාම ඉක්මනට හොඳ නරක වෙන් කරගන්නවා. ඊළඟට හංසයා තමන්ගේ අරමුණවල ඉලක්කවල වෙන අරමුණවල වෙන ඉලක්කවල ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. තමන්ගේ අරමුණ කරා බොම වේගෙන් ගමන් කරනවා. එහෙම තමයි භික්ෂුවක් තමන්ගේ පාරේ නිවනට යන්නේ. ඊට සමාන්තරව තියෙන අනිත් පාරේ ඒකේ කවුද ඉන්නේ? ඒකේ ඉන්නේ අපේ ගිහි පින්වතුන්. ගිහි පින්වතුන් එන්නේ කවුරු වගේද? මම නෙමෙයි මෙව්වා කියන්නේ. දැන් අපේ හාමුදුරුවනේ හරි බයයි බණක් කියලා එළියට බහින්න. වට කරගෙන ගැහුවොත් අර ගුරුවරයෙක් මේ ඊයේ පෙරේදා අවවාදයක් දුන්නා කියලා වට කරගෙන ගහලා මැරුවා. එතකොට දැන් අපි බණක් කියලා එළියට බහින්නේ. ඇයි අපි මහත්තයෝ අපි කියලා දෙන්නේ හොඳ නරකද? දැන් මෙව්වා මම නෙමෙයි කිව්වේ බුදුහාමුදුරුවෝ. මේ ගිහි පින්වත් පිරිස කොහොමද යන්නේ? භික්ෂුවට සමාන්තරව තියෙන අනික් පාරේ කොහොමද යන්නේ? මොනරෙක් වගේ. භික්ෂුව යනවා හංසෙක් වගේ. ගිහි පින්වත් පිරිස යන්නේ මොනරෙක් වගේ. මොනරගේ ස්වභාවය මොකක්ද? මොනර ස්වභාවයෙන්ම ආඩම්බරයි. මොනර ස්වභාවයෙන්ම ආඩම්බරයි. ඒකනේ කොණ්ඩ කට්ටේ ඉඳලා සෙරෙප්පු දෙකට යනකම් ගලපන්නේ නේද? මොනර නෙමෙයි අපි. කොණ්ඩ කට්ටේ ඉඳලා සෙරෙප්පු දෙකට යනකම්ම ගලපන්නේ. ඊළඟට මොනර හයියෙන් කෑ ගහනවා. ගිහි ජීවිතයක් ගත කරනකොට සිද්ධ වෙනවා සමහර අවස්ථාවන් වල හයියෙන් කෑ ගහනවා. එහෙම නේද? ඊළඟට මොනර නටනවා නේද? මොනරගේ නැටුමේ තියෙන විශේෂත්වය මොකක්ද? ඉස්සරහට හරිම ලස්සනයි, හැබැයි පස්සේ එළිය. මොනරෙක් වගේ ගමන් කරනකොට අපිටත් තියෙන ඔන්න ඔය නැටුම් ටිකක්. මේ නැටුම් ටික ඉස්සරහට නම් ටිකක් ලස්සනයි තමයි, හැබැයි පස්සේ එළිය. අන්තිමේට බෙරේ පළුවකුත් නැහැ නටලා ඉවරලා බලනකොට. මොනවද අපි නටපු නැටුම් ටික? දැන් මැදිවියේ නටන නාඩගම් ටික වැරදි කියලා දන්නවා, හැබැයි කරනවා. මොනවද? මලගෙදර අපි සම්පූර්ණයෙන් වරද්ද ගත්තා. එහෙම නේද? අන්තිමේට නැකතකුත් බැලුවානේ. මලගේ අර කිසිම පදනමක් නැතුව මේ මහ පොළොවට දර කොටයක් වගේ ඇදගෙන වැටෙන මේ ශරීර කූඩුව ගෙයින් එළියට ගන්න මොකද කරේ? නැකතකුත් බැලුවා. සමහර මලගෙවල් දැක්කහම මැරෙන්න හිතෙනවා. ඒ තරම් ලස්සනයි මිනිය. ජීවත් වෙලා ඉන්නකොට හිටියද නැද්ද කියලානේ.
ෆ්‍රෙෂ් මල් තියෙන්නේ. මී මැස්සොත් කරකින ඔය වට. අභිමානවත් අවසන් ගමනකට කියලා තෝරගත්තේ Mercedes Benz. හැබැයි hers. අන්තිම ගමන් යන. මල ගෙදර. මගුල් ගෙදර. ප්‍රීෂූට් එකෙන් පටන් අරන් වෙඩින් රැග් එකෙන් ඉවර වෙනකොට අපිට ඕන නැති කොච්චර දේවල් ටිකක් ඒකේ තියෙනවා. දැන් මේවා හොඳ නෑ කියන්න දන්නව නේද? එහෙනම් මොන මගුලකටද කරන්නේ? ඇයි කරන්නේ? ඇයි දන්නවද කරන්නේ? හැමෝම කරනවා. පොඩි එකාගේ උපන්දිනේ කොහමද ගත්තේ? සම්පූර්ණ වැරදි. අර හිරිමල් දියණියගේ උත්සවේ සර්ව සම්පූර්ණයෙන්ම වැරදි. හැබැයි කරා. කරා නේද? මස් කාලා අරකු බීලා අර කෙල්ලව බදාගෙන ඉඹලා එහෙමනේ යන්නේ. මේක අංග සම්පූර්ණ වෙන්න නම් දාරාණිපාත රණ්ඩුවකුත් යන්න ඕන. අන්න ෆොටෝ ෆිනිෂ් ඉවරයි. බලන්න අපි කරපුවා. ඒ විතරක් නෙමෙයි. බණ ගෙදෙත් මොකද උනේ? බණ ගෙදර මං එදා මෙහි පන්සලේ ඇවිල්ලත් මේ කතාව කිව්වද මන් දන්නේ. මං බණකට ගියා හිඟුරක් ගොඩක්. දැන් බණට ගිහින් බණ කියලා ආපහු වඩිනකොට මේ ගෙදර මිනිස්සයම තමයි මාව එක්කන් ආවේ. එයා මට කියනවා අපේ හඳුන්නේ දවාලේ මට පන්සල පැත්තේ එන්නත් බැරි වුණා. මම ගියා රෑට කෑමට එන අයට බඩු ගේන්න. මට මං ගැන පුදුම දුකක් හිතුනේ. ඇයි ඒ? අනික හැමෝටම කියලා තිබ්බේ බණට මේ අනික හැමෝටම කියලා තිබ්බේ රෑට කෑමට මට විතරයි බණට කියලා තිබ්බේ. ඉතින් දුක හිතෙන්නේ නැද්ද? පුදුම දුකක් මට මං ගැන හිතුනේ. අනික හැමෝටම එන්න කියලා තින්නේ රෑට කන්න. මට විතරයි බණට කියලා තිබ්බේ. කොමරි මේ මිනිස්සයා කියනවා ඔබ වහන්සේට කියන්න. හරි උජාරුවෙන් කියන්න. ඔබ වහන්සේට කියන්න රුපියල් 50000ක මස් ගෙනාවා කියලා. දැනට අවුරුදු 3කට කලින් නෙමෙයි අපේ හාමුදුරුවනේ. මාස 3කට කලිනුත් නෙමෙයි. දවස් 3කට කලිනුත් නෙමෙයි. මොකද දවසින් දවස වෙනස් වෙනවනේ අපේ රටේ බඩු මිල අපි දන්නේ නැහැ. අදත් පුළුවන් රුපියල් 50000කින් හාමුදුරුව 3-4 නමක් ගෙදෙට්ට වඩම්මලා හොඳ දාන වේලක් පූජා කරලා පිරිකරත් පූජා කරලා අප වඩම්මයි. මස් විතරක් ගෙනාව රුපියල් 50000ක පින්කමට. එතකොට දැන් බණ අහන්න ආපු මිනිස්සු ආපහු යන්නේ කොහමද? ලුණු මදි නේද කියන්නේ. බණ ගැන වගේ වගක් නැහැ. අර කන්න දීපු කෑම ගැන තමයි කතා කරන්නේ. හරියට අර මලගෙදර රෑ එළි වෙනකන් ඉන්නවා. මැරිලා ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඒ වගේ. බණගෙදර යනවා බණ අහන්න. මොනවද කිව්වේ කියලා දන්නේ නැහැ. බණට කිව්වේ මොනවද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම නිසා මේම රටක් මේ තැනකට ඇදගෙන වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙහෙම රටක් මෙහෙම තැනකට ඇදගෙන වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ නිසා අපි තමන් තුල තියෙන වැරදි හැම වෙලාවෙම හිතන්න. මගේ වැරද්ද මොකද්ද? මගේ අඩුපාඩුව මොකද්ද? මගේ අතපසු වීම මොකද්ද? ඒක හදාගන්න. මඩිහේ පඤ්ඤාසීය නායක හාමුදුරුවෝ මීට අවුරුදු ගානකට කලින් කිව්වා රට හදන්න එපා. රට හදන්න එපා. මිනිසා හදන්න. මිනිසා හදපුවාම රට ඉබේම හැදෙනවා. ඒක ඇහුවේ නෑ. රටම හදන්න ගියා. තාමත් මෙතනමයි. මිනිස්සු එතනමයි. එහෙම නේද? අපි මිනිස්සු හැටියට එතනමයි. අපි හැදුන්නේ නෑ. ඒ නිසා කවුරුවත් ඇවිල්ලා අපිව හදනකම් බලාගෙන ඉන්න එපා. අපි අවුරුදු 2000ක් විතර බලාගෙන හිටියා දියසේන පහළ වෙලා මේක හදනකම්. ඊට පස්සේ කවුරු කවුරු හරි එනකොට අපි බලාපොරොත්තු තියාගත්තා හදයි හදයි කියලා.
किसी कने क्यों बलापुरुत्व निपामे मैं रटहदनो किने के किसी में कने क्यों बलापुरुत्व निपा रटहदन नम मुकद करन तमंग है देंगे तमंग की हुआ पुंची काले वैरदी कले नदन कमटे तरुण काले वैरदी कले हैंगी निसा आवेगे निसा मैदिवायसिदि वैरदी कले वैरदी बाव देन देन करंड दे अक नैति निसा ओहम ओहम गिहिल्ला वैडी हिटियो नाट पास्से मुकद करने पुरुद्धट वैरदी करने වැඩි හිටියෝ වෙනාට පස්සේ අපි කි පුරුද්දට වැරදි කරමු අවුරුදු 65 පැන්නහම අපි කියනවා මේ රටේ ජේෂ්ඨ පුරවැසියෝ කියලා එහෙම නේද අවුරුදු 65 පැනපුවාම කියනවා ජේෂ්ඨ පුරවැසියෝ අපරාදේ කියන්න බෑ අපි ළඟ ඉන්නවා අවුරුදු 65 පැනපු කෙහෙල් ගෙඩිය කාලා ලෙල්ල විසි කරන්න දන්නේ නැති ජේෂ්ඨ පුරවැසියෝ अपेरटे इन्नवा बुलत्तिट काला केलगहंड दन्नेती अवरुदु हैट पापेनपु जेस्ट पुरवेसी अपेरटे इन्नवा बुलत्तिटे काला एंगिल्ले इतिरिवेच्च हुनुटिक बुद्धु पिली में कहरिकमन्ने हाक बलागे नूलन जेस्ट पुरवेसी में तीयन में पोला ने ओए कनुवा कनुवा गाने बलन्न මට මතක් වෙන්නේ අර සුදු මහත්තයේ ලංකාව පසුබිම් කරගෙන චිත්‍රපටියක් හැදුවා බ්‍රිජ් ඔන් ද රිවර් ෆයි කිතුල් ගල තමයි දර්ශන තලය සුදු මහත්තයා මේකේ මේ අවසාන දර්ශනයේ තියෙනවා මහ විශාල පාලමක් පුපුරවා හරිනවා ඒ පාලම හදපු තැන අදටත් කිතුල් ගල සලකුණු තියෙනවා දැන් මේ සුදු මහත්තයා මහ විශාල වියදමක් දරලා මේ චිත්‍රපටිය හදලා අරගෙන ගියා ඇමරිකාවට හිතපු තරම් පිරිසක් එන්නේ නැහැ මේ චිත්‍රපටිය බලන්න. ඊට පස්සේ මෙයා පොඩි රැෆල් එකක් පොඩි තරංග ඉසව්වක් සංවිධානය කළා මොකක්ද? පොඩි අඩු කරන්නේ මට හයියෙන් කිව්වා. මෙයා මොකද්ද කළේ? මෙයා දැන්වීමක් ප්‍රදර්ශනය කළා. මේ චිත්‍රපටිය බලලා ලංකාවේ මිනිස්සුන්ගේ ලොකුම දුර්වලකම පෙන්නුවොත් ඩොලර් 100ක තෑග්ගක් දෙනවා හැමෝම ආව බලන්න දැන් එනවා පිරිස චිත්‍රපටිය බලන්න හැබැයි කාටවත් මේ වැරද්ද අල්ලගන්න බැරි වුණා දර්ශන මාරේ අවසන් වෙන්න කලින් මෙයා නොමිලේ දර්ශන මාරයක් පෙන්නලා පවත්තලා පෙන්නනවා චිත්‍රපටිය චිත්‍රපටියේ මුල් දර්ශනවල පාලම බොහොම ලස්සනට කළුම කළු පාටට තියෙනවා ඉස්සර තිබුණේ කළු පාලන්නේ කළුම කළු පාටට තියෙනවා චිත්‍රපටියේ භාගයක් විතර යනකොට පාලමේ තැන් තැන් වල ටිකක් සුදු පාටයි පාලම පුපුරවා හරින දර්ශනයට එනකොට පාලමෙන් භාගයට භාගයක් සුදුයි මොකද හේතුව අරක දිහා බලන් ඉන්න ගමන් චිත්‍රපටිය හදන දිහා බලන් ඉන්න ගමන් පාලමෙන් එගොඩ මෙගොඩ යනින් ගමන් බුලත්ටිටේ කාලා හුණු පියලා පාලමක් සුදු වෙනකන් අපේ මිනිස්සු විට කාලා හුණු තිස්සා එතකොට අවුරුදු 65 පැනපු ජේෂ්ඨ පුරවැසියා කෙහෙල් ගෙඩිය කාලා ලෙල්ල විසි කරන්න බුලත්ටිටේ කාලා කෙල ගහන්න ඇඟිලි ඉතුරු වෙච්ච හුණු ටික පිහදාන්න Tamange අතේ තියෙන කසල ටික බැහැර කරන්න දන්නේ නැත්තම් අපිට කියන්න වෙනවා වැඩි හිටියා නෙමෙයි හිටියා වැඩි එහෙම නේද හිටියා වැඩි කෙනෙක් වෙන්න එපා අද ගොඩක් දුරට ඉන්නේ වැඩි හිටියෝ නෙමෙයි කවුද ඉන්නේ හිටියා වැඩි කට්ටිය හිටියා වැඩි කෙනෙක් වෙන්න එපා පුංචි කාලේ නොදන්නකමට වෙච්ච වැරදි තරුණ කාලේ හැඟීම් සහ ආවේගය නිසා වෙච්ච වැරදි පොඩි කාලේ නොදන්නකමට වෙච්ච වැරදි තරුණ කාලේ හදා ගන්න. තරුණ කාලේ හැඟීම් සහ ආවේගය නිසා වෙච්ච වැරදි මැදි වයසට එනකොට හදා ගන්න. මැදි වයසේදී හැමෝම කරන හිඳ කරන වැරදි මම කරන්න ඕනේ නැහැ කියලා තමන් හැදෙන්න. එතකොට වැඩි හිටියෙක් වෙලා වැරදි නොකර ඉන්න පුළුවන්. එතකොට හිටියා වැඩි කෙනෙක් වෙන්නේ
ටික හදා ගන්න ටික අපිට වෙන විකල්ප නැහැ හොඳට මතක තියාගන්න වෙන කිසිම විකල්පයක් නැහැ දැන් අවුරුදු 3 4කට කලින් අර අම්පාර පැත්තේ බණකට ගිහිල්ලා ඒ ධර්මදේශනාව පැවැත්වෙන විහාරස්ථානයේ හරියටම නොදන්න නිසා පාරයින හිටපු 100 කෙනෙක්ගෙන් පාර ඇහුවා පාරවල් දෙක තුනක්ම කියලා ඒ 100 කිව්වා අන්තිමේට හැබැයි ওই පන්සලට යන්න ෂෝට්කට් එකක් නම් තියෙනවා ටිකක් දුරයි කිව්වා ෂෝට්කට් එකක් තියෙනවා ටිකක් දුරයි අපිත් හොයපු ෂෝට්කට් මෙතනින් ගොඩ යන්න හොයපු ෂෝට්කට් ටිකක් නෙමෙයි මහා ගොඩක් දුරයි අපිට වෙන විකල්පයක් නැහැ අපි අතෑරපු බණ ටිකමයි අපි ලං කරගන්නවා මේ බණ ටික කුස්සියේ අහුමුළු වලට පැතිරිච්ච බණ ටික ඒ හින්දා තමයි මිටිහල් මුට්ටියක් එකතු කළේ කුස්සියේ අහුමුළු වලට මේ බණ ටික පැතිරිච්ච නිසා තමයි කැප්පෙටිය කොළ වලින් මකුළු දෙල් කැඩුවේ බුදුහාමුදුරුවෝ කිව්වා මකුළු දෙල් කඩන්න කැප්පෙටිය කොළ වලින් කවුද ඕක දන්නේ කැප්පෙටිය කොළේ තියෙන බූවට මකුළු දැල ඇදිලා එනවා කැප්පෙටිය කොළේ තියෙන සුවඳට මකුළුවා කාලෙකට දැල් බඳින්නේ නැහැ මකුළුවට හානියක් වෙන්නේ නැතුව මකුළු දැල් කඩාගත්තා දැන් බණක් අහන්න එනකොට හිතන්න ඕනේ මොනවද දැන් ලෑස්ති වෙන්න ඇතිනේ මෙතෙන්ට එන්න නේද ඇඳුමක් ඇඳලා බලන්න ඇති ඒක හොඳ නැති වෙන්න ඇති තව එකක් අඳින්න ඇති එහෙමනේ ලෑස්ති වෙන්නේ ඔහම ලක ලෑස්ති වෙනකොට ඔබ හිතුවද ඇයි මම මේ යන්නේ කියලා මීට පස්සේ හිතන්න ඇයි මම මේ යන්නේ පළවෙනි එක නොදන්න දෙයක් දැනගන්න ඇයි ආවේ නොදන්න දෙයක් දැනගන්න දෙවැනි එක දන්න දේ තහවුරු කරගන්න මීට කලින් අහලා තිබ්බට කමක් නැහැ අදත් අහන්න වැඩි වෙන්නේ නැහැ බණනේ තුන්වෙනි කාරණේ මේ ඇවිල්ලා ඉන්නේ ලේසි පාසු ගමනක් එහෙම නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ ධර්ම ශ්‍රවණය කියන කුසලයේ සිද්ධ කරගන්න අපි හිතන් ඉන්න ලොකු පිංකම් තියෙනවා අපිට ඒවා ජීවිතේට කරන්න බෑ ඔය පරණ රජවරු හදපු චෛත්‍ය වලට රෙදි අන්දන ඒවා පළවැල පූජා මල් පූජා ඔව් මේ බුද්ධාගමේ කොහෙවත් නැහැ අපි හදාගත්ත දේවල් නේ ඈ හැම දෙයක්ම මොකද්ද වෙලා තියෙන්නේ හැම දෙයක්ම ට්‍රෙන්ඩ් එකක් වෙලා මොකද්ද වෙලා තියෙන්නේ ට්‍රෙන්ඩ් එකක් කරන්නම් ආලෙ කරනවා දැන් අපි මේ බණ පොඩ්ඩක් නවත්තලා යන්කො ටිකක් හොඳ මේ චෛත්‍යයක් ළඟට චෛත්‍ය වටේ පැදගුණ කරනකොට අපිට පේනවා අර වට්ටි වලට දැන් කෝවක් අකොල කොහොඹ කොල අරව මෙව්වා ගෙනල්ලා වට්ටි වලට දාලා චෛත්‍යයට පූජා කරලා ඖෂධ පූජා දැන් අපේ බුදුහාමුදුරෝ ඕවා කපලා කොටලා තම්බලා මිරිකලා ගන්නෝ කවුරු හරි ගොනෙක් කරා ගොන් රැලක් ඒ පස්සේ යනවා හැම තැනම ඒකයි හැම තැනම ඒකයි වෙන්නේ කොසල් රජුරන්ට බුදුහාමුදුරුවෝ ගොනා නොකිය ගොනා කිව්වා මහා ගෝපාලක සූත්‍රයේ ඈ කොසල් රජුරෝයි බුදුහාමුදුරුවෝ මෙහෙම කතා කර කර ඉන්නකොට ඈතින් යනවා තීර්ථකයෝ වගේ මෙයා මෙතන ඉඳලා බුදුහාමුදුරුවෝ මේ මීටරයක් දුර නෑ බුදුහාමුදුරුවෝ ජීවමාන බුදුහාමුදුරුවෝ මේ මිනිස්සයා කොසල් රජුරෝ අර ඈත යන තීර්ථකයන්ට වඳිනවා මම ප්‍රසේනජිත් මම පසේනදි කොසල් ඔතන රහතන් වහන්සේලාත් ඇති නේද බුදුහාමුදුරුවනේ කියලා ඇහුව බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරුවෝ කියනවා මහරජතුමනි හරක් රැලක පෙරමුණේ යන හරකා යන පාරෙම තමයි හරක් රැලම යන්නේ අපිත් දැන් ගොනෙක් කරපු එකක් පස්සේ යනවා ගොන්නුවා එකක විතරක් නෙමෙයි අපි යන්නම් වාලේ ගියා නම කියන්නම් යන්නම් වාලේ ගියා ඩොලු කන්දට ගියේ නැද්ද ඒ ගමේ මිනිස්සු එනේ උන්ට කන්න කියලා තනකොළ මිටි පිදුරු මිටි එල්ලනකම් ගියා ගියා නේද ඊට පස්සේ නිකවැරටිය මීවැල්ලෑවේ බෝධිය බලන්නත් ගියා අපේ තිබුණා ගිරිතලේ බෝකොලේ කියලා එකක් ඒකටත් ආවා කවුද යන්නේ යනවා කවුද කරන්නේ
කරනවා. ඊවා බවක් ආතක් පාතක් හොඳක් නරකක් මොකක්වත් නැහැ. ඒ වුණාට බුදුහාමුදුරුව බණ කිව්වේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මගේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ට පමණයි මගේ ධර්මයේ මෝඩයන්ට නෙමෙයි. ඒ නිසා පොඩ්ඩක් හිතන්න අඟුලිමාලට අඟුලිමාල බුදුහාමුදුරුව පස්සේ පන්නනවා. පොඩ්ඩක්වත් කිට්ටු වෙන්න බෑ. හැබැයි බුදුහාමුදුරුව එක තැන අඟුලිමාල දුවනවා. දුවල 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 හති වැටිච්ච අඟුලිමාල කියනවා බුදුහාමුදුරන්ට නතර වෙන්න කියලා. බුදුහාමුදුරුව මොකද කිව්වේ? මම නතර වෙලා ඉන්නේ. උඹ නතර වෙයා. මේක මහා අපබ්‍රංශ කතාවක්. අඟුලිමාල දුවන ගමන් නෙමෙයි කල්පනා කළේ. අඟුලිමාල නතර වුණා. අඟුලිමාල නතර වෙලා ආයුධ බිම තිබ්බා. තියලා තමයි කල්පනා කරේ. මොකද්ද මේ කිව්වේ? අපි දුවන ගමන් නම් හිතන්න බෑ මේක. චුට්ටක් නතර වෙමු. දැන් හති නේද? හතිනේ. මේ ගමන දුවලා 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 දැන් හති අපිට හරි මහන්සි. හරිම මහන්සි. එනිසා අපි චුට්ටක් ඉමු. පොඩ්ඩක් ඉඳලා අපි හිතමු මොකද්ද මේ වෙන්නේ කියලා. පින්වතුනි අපි මේ ගත කරන්නේ මහා භද්‍ර කල්පේ. මේ මහා භද්‍ර කල්පයට බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. කකුසඳ බුදුහාමුදුරුව, කෝණාගම බුදුහාමුදුරුව, කශ්‍යප බුදුහාමුදුරුව, ගෞතම බුදුහාමුදුරුව, මෛත්‍රී බුදුහාමුදුරුව. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලයේ මිනිසාගේ පරමාංශ අවුරුදු 40,000යි. කකුසඳ බුදුහාමුදුරන්ගේ බුද්ධ කාලයේ මිනිසාගේ පරමාංශ අවුරුදු කීයද? 40,000යි. කොණාගම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලයට එනකොට මිනිසාගේ පරමාංශ අවුරුදු 20,000යි. හරියටම භාගයක් අඩු වෙලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලයට එනකොට මිනිසාගේ පරමාංශ අවුරුදු 10,000යි. හරියටම භාගයක් අඩු වෙලා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මිනිසාගේ පරමාංශ අවුරුදු 120යි කියනවා. දැන් 100 පැනලා ජීවත් වුණොත් රෙකෝඩ් එක. කෙලින්ම පත්තරෙත් වැටුණ හැකි. තනියෙන් නෙමෙයි පරම්පරාවම එක පත්තරේ වැටුණ හැකි අවුරුදු 100 පැන්නොත්. ගිය අවුරුද්දේ ලංකාවේ උපතේදී ආයු අපේක්ෂාව තිබ්බේ අවුරුදු 72යි. මේ අවුරුද්ද වෙනකොට ලංකාවේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 70යි. අවුරුද්දක් ඇතුළත අවුරුදු 2ක් අඩු වෙලා. මේ වසවිස මේ යකඩ ගොඩවල් මේ ස්වභාවික ව්‍යසනයන්ගෙන් බේරිලා ජීවත් වුණොත් 70ක් ඉඳි. ඉන්නවා එහෙම නෙමෙයි ඈ 70ක් ඉඳි. මේ විදිහට ගිහිල්ලා මිනිසාගේ පරමායුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. හොඳට මතක තියාගන්න මම මේ කියන ටික. මේ කියන ටික ඔබටයි මටයි එකතු වෙලා නවත්තන්න බෑ. මට කියන්න ඕනත් මේ ටික තමයි. හිඟුරක් ගොඩ ඉඳලා මෙච්චර දුර මේ වරකපොලට ඇවිල්ලා මෙන්න මේ ටික මට කියන්න ඕන. හොඳට අහගන්න. මම මේ කියන ටික ඔබටයි මටයි නවත්තන්න බෑ. හැබැයි අපි දෙගොල්ලෝ එකතු වුණොත් මේක පාලනය කරන්න පුළුවන්. මිනිසාගේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා පරමායුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. මනුස්සයාගේ උස අඩියකට අඩියක හමාරකට සීමා වෙනවා. දැන් ඒකට ඕන තරම් ජීව විද්‍යාත්මක සාධක තියෙනවා. ආයුෂ අඩු වෙන එක, අඩු වයස් විවාහ, අඩු වයසින් වැඩි හිටියෝ වෙන එක, මේ ජීව විද්‍යාත්මක සාධක. පාරිසරික සාධක, පරිසරය බලන්න. අපි හැම ගහක්ම බොන්සයි කර කර යනවානේ. ඇයි? තව අවුරුදු ගානකින් අවුරුදු 10කට වයස අවුරුදු සීමා වෙච්ච, ආයුෂ සීමා වෙච්ච, උස අඩියකට අඩියකමාරකට සීමා වෙච්ච මිනිස්සුන්ට අර ගස් ගැලපෙන්නේ නැහැ. මෙව්ව දැක්කොත් එහෙම මැරෙයි දකින්න. අපි දැන් මේ පරිසරය හදනවා. ඊළඟට ඉස්සර ටෙස්ට් මැච් එකක් දවස් 6ක් ගැහුවා. එක දවසක් නිවාඩු රෙදි හොදගන්න. දැන් පැයකමාරයි දෙකයි දෙගොල්ලම ගහලා යනවා.
දෙගොල්ලම ගහලා යනවා. තව ඕනතරම් සාධක තියෙනවා. මෙහෙම ගිහිල්ලා මිනිස්සයාගේ ආයුෂ පරමායුෂ අවුරුදු 10 දක්වා සීමා වෙමින් යන ගමනේදී මිනිසාට පහළ වෙනවා දවසක සත්ව සංඥාව කියලා දෙයක්. මොකද්ද පහළ වෙන්නේ? සත්ව සංඥාව. සත්ව සංඥාව පහළ වුණාම මිනිසා හැසිරෙන්නේ තනිකරම සතෙක් වගේ. දැන් දැන් අපිට තැන් තැන් වලින් අහන්න ලැබෙනවා නේද සත්තු වගේ හැසිරිච්ච මිනිස්සු ගැන කතන්දර. මං කිව්වා ඔබටයි මටයි මේක නවත්තන්න බෑ. හැබැයි ඔබටයි මටයි මේක පාලනය කරන්න පුළුවන්. සත්තු වගේ හැසිරෙනවා. සත්තු වගේ හැසිරিলা. දැන් ඔන්න ආයුෂ අවුරුදු 10ට සීමා වෙලා. මනුෂ්‍ය ශරීරයේ උස අඩියකට අඩියකමාරකට සීමා වෙලා. මෙන්න මේ පුංචි මිනිසාට පහළ වෙනවා මෘග සංඥාව කියලා දෙයක්. මෘග සංඥාව. මෙන්න මේ මෘග සංඥාව පහළ වුණාට පස්සේ මේ පුංචි මිනිස්සු කිසිම හේතුවක් නැතුව එක දිගට හත් දවසක් දකින දකින එකමරා ගන්නවා. මේ අම්මද මේ තාත්තද මේ දරුවද මේ සහෝදරයද මේ සහෝදරියද මේ නෑදෑයද කිසිම දෙයක් අදාළ නැහැ. දකින්නේ මොකද? දකින්නේ උන් දෙන්නම මරා ගන්නවා. මරාගෙන ඉතුරු වෙන එක ඉතුරු වෙනවා. මේ විදිහට එක දිගට හත් දවසක් මරාගෙන හත්වෙනි දවසේදී මේ පුංචි මිනිස්සු කල්පනා කරනවා අපිට මොකද උනේ කියලා. අපිට මොකද උනේ කියලා තම අවුරුදු ගානකින් අර පුංචි මිනිස්සු කල්පනා කරනවා. අපි ඒ වෙනකන් ඉන්නේ නැතුව අපි ඔක්කොමලා එකා වගේ එකතු වෙලා කල්පනා කරමුද අපිට මොකද වෙන්නේ කියලා. අපිට මොකද වෙන්නේ? අපිට මොකද උනේ කියලා කල්පනා කරනකොට අර පුංචි මිනිස්සු වටහා ගන්නවා පළවෙනි කාරණේ. අපේ ආංශ මෙහෙම කොට වෙන්න, අපේ ශරීර මේ විදිහට කෙටි වෙන්න, අපිට සත්ව සංඥාවක් පහළ වෙලා සත්තු වගේ හැසිරෙන්න, අපිට මෘග සංඥාව පහළ වෙලා වන මෘගය වගේ හැසිරෙන්න, අපිට මොකද්ද මේ උනේ? මොකද්ද උනේ? අපි කාලාන්තරයක් තිස්සේ මනුස්සකම් අමතක කළා. මිනිසාගේ පරම යුතුකම මොකක්ද? මිනිසාට සේවය කිරීම. මිනිස්සෙකුගේ පරම යුතුකම වෙන්න ඕනේ තව මිනිස්සෙකුට සේවයක් කරන එක. මිනිස්ස ගුණධර්ම තුල තියෙනවා පරාර්ථ කාමයේ සහ පරාර්ථ චර්යාව කියලා ගුණධර්ම දෙකක්. පරාර්ථ කාමයේ කියලා කියන්නේ අනුන්ගේ දියුණුව කැමති බව. අපිට කරන්න දෙයක් නැත්තම් 119 හරි ගහනවා නේ. ඇයි? ඒ තරම් කැමති තව එකෙක් ඔළුව උස්සනවා. ඊළඟට පරාර්ථ චර්යාව තමන්ගේ හැසිරීම අනුන්ගේ යහපත වෙනුයි. රෑට පාර යනකොට ඔබ ඉදිරියට එන වාහන කීයෙන් කීයක් වාහනේ ප්‍රධාන වීදි ලාම්පුව ඩිම් කරනවද කියන්න මට. තමන්ගේ හැසිරීම තව කෙනෙකුගේ යහපත වෙනුයි. තමන් පදවගෙන යන වාහනේ කොහොමද නවත්තන්නේ? ආ ඒ පාරේ තව එකෙක් ගිහිල්ලා ඉවරයි. මේ පොඩි දේවල් නේද? තමන් කතා කරන හැටි, තමන් හැසිරෙන හැටි තව කෙනෙකුට ගැටලුවක් නම් ඇයි අපි හිතන්නේ නැත්තේ මගේ හැසිරීම තව කෙනෙකුගේ අයහපතට හේතුවක් වෙනවා? මෙහෙම ගියපුවාම ගං වතුර ගලයිද දන්නේ? මේ මෑතක ගං වතුරෙන් අනාථ වෙච්ච අයට ආධාර එකතු කරන්න ගියපුවාම අර වැදගත් පහේ මහත්තයෙක් දීලා තිබුණ බෙල්ලේ ගැට ගන්න ටයි දෙකක්. ගං වතුරෙන් අනාථ වෙච්ච බෙල්ලේ ගැට ගන්න ටයි. ඕන් අපේ මනුස්සකම ගියපු දැන. මනුස්සකම් මතකේ තියාගන්න.
මනුස්සයයි සතාගේ අතර වෙනස තියෙන්නේ රෙදි අඳින එකේවත් ගින්දර පාවිච්චි කරලා උයන් කන එකේවත් සංවර්ධනය වෙච්ච භාෂාවක් කතා කරන එකේවත් එහෙම නැත්නම් Tamange පහසුවට උපකරණ මෙවලම් නිෂ්පාදනය කරගන්න එකේවත් නෙමෙයි මනුස්සයගේ තිරිසනාගේ අතර වෙනස තියෙන්නේ මනසින් උසස්ින්ද මනුස්සයා කියන්නේ මේ ගිලිහිලා යන මනුස්සකම් ටික ලං කරගන්න ඊළඟට දෙවනි කාරණාව අර පුංචි මිනිස්සු තේරුම් ගන්න දෙවනි කාරණාව අපි කාලාන්තරයක් තිස්සේ වැඩිහිටියන්ට ගරු නොකළා සමා වෙන්න දෙමව්පියන්ට නොසැලකුවා අපි කාලාන්තරයක් තිස්සේ දෙමව්පියන්ට නොසැලකුවා සමහර දරුවෝ දැන් අහනවා දෙමව්පියන්ගෙන් ඇයි අපිව හැදුවේ කියලා අපි ඉල්ලන දේවල් දෙන්න බැරි නම් අපිව හැදුවේ ඇයි ඇත්ත තමයි බෙල්ල මෙරිකලා කොහේ හරි විසික් කරන්න නැතුව කunu කූඩේකට දාන්න නැතුව දරුවෝ නැති කාට හරි හදා ගන්න දෙන්න නැතුව හදපු එකයි වැරද්ද දෙමව්පියන් අපිට දීපු වටිනාම දේ මොකක්ද අපි අහනවනේ දෙමව්පියන්ගේ මොනවද අපිට කරේ කියලා මොනවද අපිට දුන්නේ කියලා දීපු වටිනාම දේ තමයි අපි යකෙක් පෙරේතෙක් භූතෙක් පිසාචෙක් උනේ නැහැ දෙමව්පියෝ නිසා අපි සතෙක් සරුපෙක් තිරිසනෙක් උනේ නැහැ දෙමව්පියෝ නිසා අපි මිනිස්සෙක් වෙලා සෝමාලියාවේ ඉතියෝපියාවේ රුවන්ඩා වගේ රටක ඉපදුනේ නැහැ දෙමව්පියෝ හින්දා අපි මෙතන ඉපදුනා දෙමව්පියෝ නිසා හුඟක් දෙනෙක් දැන් අවඥාවෙන් බලනවා නෙමේ අපේ රට දිහා ඒ නිසා හැමෝගෙම සිහිනේ මොකක්ද මොනවා හරි කරලා විදේශගත වෙන්න රට යන එතකොට මේ රට බාරගන්නේ කවුද මේ දලදා හාමුදුරුව ජයසිරිමා බෝ හාමුදුරුව රුවන්වැලිසෑ හාමුදුරුව නැලියක් විතර සර්වඥ ධාතුන් වහන්සේලා මේ පන්සල් ටික මේ බණ පොත් ටික මේ භාෂාව මේ සભ્યත්වයේ සංස්කෘතිය ශිෂ්ටාචාරය මේ මේ ඔක්කොමත් එක මේ රට කවුද බාරගන්නේ ඔක්කොමලා දාලා යන්න ගියපුවාම ඔතන තියෙන්නේ ආත්මార్థකාමී ඔතන තියෙන්නේ මොකක්ද ආත්මార్థකාමී මේ මෑත කාව අපේ පන්සලට වැඩපලක් හොයාගෙන මිනිස්සෙක් මේ මිනිස්සයාගෙන් මම ඔය කතා කර කර ඉන්න ගමන් ඇහුවා මාමට ජනාධිපතිකම හම්බුනොත් මොකද කරන්නේ මං විනාඩි 5යි ඉන්නේ කියලා මට හිතුණා මේ මිනිස්සයා හරි වැදගත් මිනිස්සෙක් වටිනා මිනිස්සෙක් ඇයි විනාඩි 5කින් මේ රට මේ තියෙන තත්ත්වයෙන් මුදව ගන්න පුළුවන් මාස්ටර් ප්ලෑන් එකක් තියෙන මිනිස්සෙක් නෙමෙයි ඈ මං විනාඩි 5යි ඉන්නේ කිව්වා මං ඒවා ඊට පස්සේ මං හිටපු ජනාධිපති මට ගයක් ඕනේ කාර් දෙකක් ඕනේ පොලිස් ආරක්ෂාව ඕනේ මරණකම් ජීවත් වෙන්න පෙන්ෂන් එක ඕනේ ගොඩනේ හරි සරල ක්‍රමයක් නෙමේ දෙකෝට 20 ලක්ෂටම විනාඩි 5 පහදුන්නා නම් ඉවරනේ අපි ඔක්කොමලාද ඉන්නේ ඔතන අපි ඔක්කොම ඉන්නේ ඔතන වෙන කොහෙවත් නෙමේ අපි ඉන්නේ කාටද ඕමනාවක් තියෙන්නේ මේ නන්නත්තාර ගත වෙච්ච රට හොඳ තැනකට ගේන්න මම මහන්සි වෙන්න ඕනේ අපි එකා වගේ එකතු වෙමු අපි කසල නියමිත විදිහට බැහැර කරමු ඈ අපි අපේ ඊළඟ પરම්පරාවට ගැලපෙන විදිහට අපි හැසිරෙමු ඈ අපි අපේ තාත්තා කියන වචනේ තේරුම දැනගමු අම්මා කියන වචනේ තේරුම දැනගමු තාත්තා කියන අධිකාරී මේ බලය අම්මා කියන අධිකාරී මේ බලය අපි දරුව වෙනුවෙන් පාවිච්චි කරමු කොහ මොනවද තියෙන්නේ කොහෙවත් නෑ අපි කට ආරම් බලන් ඉන්නවා කවුරු හරි ඇවිල්ලා අපිව හදනකම්. ඒක තමයි ඇත්ත. මිනිස්සුයි සත්තුයි වෙනස්. ඊළඟට කාලාන්තරයක් තිස්සේ දෙමව්පියන්ට නොසලකුවා. මේ දෙමව්පියන්ට සලකන්න. කවදාවත් වරදින්නේ නැහැ. කිසි දවසක වරදින්නේ නැහැ දෙමව්පියන්ට සලකන්නේ. ඊළඟට අර පුංචි මිනිස්සු තේරුම් ගන්න තුන්වෙනි කාරණේ අපි කාලාන්තරයක් තිස්සේ වැඩිහිටියන්ට ගරු නොකළා. අද වැඩිහිටි ගෞරවය කියන එක ඇත්තෙම නෑ. වැඩිහිටි ගෞරවය ඇත්තෙම නෑ. මම අපේ තාත්තගෙන් ගුටි කාලා තියෙන එකපාරයි. අම්මගෙන් නම් ඕන තරම් මොකද අම්මා ඉස්කෝලේ ලොකු ටීචර්. අම්මා මිය ගිහිල්ලා අදට මාස දෙකයි. ඒකයි පහවුණු කාලේ ටීවී එකේ බන්නට ගියේ නැත්තේ. තාත්තගෙන් එකම එක දවසයි මං ගුටි කෑවේ.
मगे ताता के नांगीगे पुता ही ना मितने एक कुसे पन नांगीगे अपे गे देते हिंगने मनुष्य का मैं मनुष्य वातुरे का किल्लू माम वातुरे का आरंग ही लतानी अति गोहम अधिक करा ताता दुन्ना एका कुमाटे इतने बैठे ना नेगिट्टा हमें माटा की हुआ उंबटा वड़ा वैडिमल अद्दे केंदी पां මීට පස්සේ අද දෙක මම කවම කවදාකවත් පොඩි එකෙකුටවත් එදා ඉඳලා අදටත් එහෙමයි කිසිම දෙයක් තනියතින් දෙන්නෙත් නැහැ තනියතකින් ගන්නෙත් නැහැ බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවා තනියතින් යමක් දෙන්නත් එපා තනියතින් යමක් ගන්නත් එපා භික්ෂුන් වහන්සේලාට සමහර භික්ෂුන් වහන්සේලා Tamanට පිරිකරෙන් පූජා කරනකොට අර ගිහියෙක් දෙන හින්දා ගෞරවය ගැන හිතලා තනියතකින් ඒක වැරදි අද දෙකෙන් ගන්න අද දෙකෙන් යමක් දෙන්න කාලාන්තරයන් තිස්සේ වැඩිහිටියන්ට ගරු නොකළ වැඩිහිටි ගෞරවේ තියාගන්න කාලාන්තරයක් තිස්සේ ගුරුවරුන්ට කී කරුණා බලන්න මේ අපි කරපුවා මනුස්සකම් අමතක කළා දෙමව්පියන්ට නොසලකුවා ගුරුවරුන් වැඩිහිටියන්ට ගරු නොකළ ගුරුවරුන්ට කී කරුණා අපිට ජාතියක් හැටියට අපිට අමතකයි අපි ජාතියක් හැටියට එකා වගේ එකතු වෙලා ගුරුවරයව කොහෙන්ද තිබ්බේ කියලා කොහෙද අපි ගුරුවරයව අරන් ගිහිල්ලා තිබ්බේ බ්‍රහස්පති තාරකා මුදුන් වී සරත් නුඹ ගැබ සර්ණමාලි මහසෑයග කොත් පලන්දලා රුවන්වැලිසෑයේ කොතටත් උඩින් තමයි අපි ගුරුවරයව ගිහිල්ලා තිබ්බේ ඒ නිසා ජාතියකට හරි ගියා අද අද පන්තියේදි දඬුවමක් කළොත් කෙලින්ම නඩුව මානව හිමිකම් කොල්ල ටික වට කරගෙන ගුරුවරයාට ගහනවා නඩුව සමත මණ්ඩලේ රටකට හරියයිද ඔන්න ඔව තමයි මේ රටවල් විනාශ වෙන්න හේතුව ගුරුවරයා දැනගන්න ඕනේ තමන්ගේ ගෞරවය රැකෙන විදිහට හැසිරෙන්න සර්ප්‍රයිස් ඩාන්ස් එහෙම දෙන්න ගියපුවාම ගුරුවරයාගේ නම්බුව ඉවරයි මේ මෑතක හිඟුරක්ගොඩ ටවුන් එකේ ගහ ගන්නවා දෙන්නේ බලනකොට ගුරුවරු හොඳම වැඩේ මොකද්ද දන්නවද මුන් දෙන්නම උගන්වන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය ගුරුවරු ගුයන්ෙන් කියන්නේ මෝහ අන්ධකාරය රුයන්ෙන් කියන්නේ දුරු කරන්න මෝහ අන්ධකාරය දුරු කරන්නේ කවුද ගුරුවරයා ඒ ගුරුවරයාට සලකන ඊළඟට පස්වෙනි කාරණාව අර පුංචි මිනිස්සු තේරුම් ගන්න පස්වෙනි කාරණාව මොකක්ද අපි කාලාන්තරයක් තිස්සේ දරුවාගෙන් දරුවාට නොතරම් දෙයක් බලාපොරොත්තු වුණා අපි කාලයක් තිස්සේ දරුවාගෙන් දරුවාට නොතරම් දෙයක් බලාපොරොත්තු වුණා මම මේ ලංකාවේ හැම තැනම වඩිනවා මම මේ ලංකාවේ හැම නගරෙකම වරකපල ටවුන් එකෙත් මම දැකලා තියෙනවා හැන්දෑවේ 7ට 7:00ටත් පාසල් නිලැඳුම පිටින් දරුවෝ ලොකු පන්තිවල නෙමෙයි 3 4 පන්තිවල විශේෂයෙන් 5 පන්ති පාසල් නිලැඳුම පිටින් කල්පනා කරන්න ඔබේ දරුවා පන්ති කීයකට යනවද කියලා කියන්න මට පන්ති කීයකට යනවද කියලා ඔබේ දරුවා මොකටද ඔබේ දරුවා ඉස්කෝලේ යවන්නේ එහෙනම් මොකද්ද මේ කරන්නේ මේ දරුවොත් එක්ක ජර්මනි එක පාසලක හොඳට අහගන්න පොඩි ලියුම් කෑල්ලක් ගහලා ගිහිල්ලා තිබ්බ කවුද ඒ ලියුමෙන් එයා ආමන්ත්‍රණය කරන්නේ මේ මේ හොඳ දේවල් කියනකොට මාරේ ආවේශ වෙලා ඉන්නේ දැන් ඔය जर्मनी एक पास कौदो लियुम कलो लगे लियुम लियुप मनुष्य लियुमे आमंत्रण कर लिबुने गुरु वरुण එලියුම ලියලා තිබ්බේ මෙහෙමයි හොඳට අහගන්න ආදරණීය ගුරුතුමනි
මම ජන රැඳවුම් කඳවුරකින් දිවි ගලවා ගත්ත එක් වෙමි. හිට්ලර්ගේ වදකාගාරයකින් ජීවිතේ බේරගත්ත කෙනෙක්. උගත් වෛද්‍යවරුන් විසින් විෂ එන්නත් කොට මරා දමන ලද මිනිසුන්ගේ මලසිරුරු මම දැක්කා. ඔය හිට්ලර්ගේ හමුදාව SS හමුදාව. මේ SS හමුදාවේ හිටියා ડોක්ටර් මෙන්ගෙල් කියලා හාදේ. මේ ડોක්ටර් මෙන්ගෙල් තමන්ගේ පරිේශන කටයුතු සඳහා මිනිස්සුන්ගේ අවයව ගලව ගත්තේ පණ පිටින් ඉන්නකොට. ඊළඟට උගත් ඉංජිනේරුවන් විසින් සාදන ලද විෂ වායු කාමර මම දැක්කා. පෝලන්ත ජාතිකය අල්ලගෙන ඇවිල්ලා කියනවා හා නාගෙන එන්න කියලා. නාගෙන එන්න කියනවා. අර මිනිස්සුන්ට නිකන් හිතා ගන්න බෑ මේ හිරකාරයට නාන්න කියනවා. ඇඳුම් ටික මාරු කරගෙන නාන කාමරයට ගිහිල්ලා කරාමේ අරිනකොට සමහරවිට සමහර හිරකාරෝ නාන කාමරය ඇතුළට යන්න කලින් කියනවලු මෙන්න නියම ජර්මන් පිළිවෙල කියනවලු. ජර්මන් කාරයට යා පිළිවෙලට වැඩ කරනවා. මෙන්න නියම ජර්මන් පිළිවෙල කියලා යන්නේ ඇතුළට. ගිහිල්ලා කරාමේ අරිනකොට වැක්කිරෙන්නේ මොනවද? ඇසිඩ් නැත්තම් ගෑස්. අලුවත් ඉතුරු වෙන්නේ නැහැ. කවුද මේවා හැදුවේ? ඉංජිනේරු. ඊළඟට පුහුණු හෙදියන් විසින් සාදන ලද පුහුණු හෙදියන් විසින් ගබ්සා කරන ලද බිලිඳු කලල මම දැක්කා. වෛද්‍යවරු විශේෂයෙන්ම කොට මිනිස්සු මරලා තියෙනවා දැක්කා. ඉංජිනේරුව විස වායු කාමර හදලා තියෙනවා දැක්කා. පුහුණු හෙදියන් විසින් ගබ්සා කරන ලද බිලිඳු කලල දැක්කා. ඒ වගේම රටේ පිළිගත් විද්‍යාල සහ විශ්වවිද්‍යාලවල උපාධිධාරී ඩිප්ලෝමාධාරී මිලිටරි හමුදා නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කොට පුළුස්සන ලද මිනිසුන්ගේ මලසිරුරු මම දැක්කා. ආදරණීය ගුරුතුමනි, මට දැන් මේ අධ්‍යාපනය ගැන සැකයි. මට දැන් මේ අධ්‍යාපනය ගැන සැකයි. කරුණාකර ඔබේ සිසුවාට කියා දෙන්න, ගණිතය විද්‍යාව වැනි විෂයන් තාවකාලික බවත් මනුස්සකම සදාකාලික බවත්. ඔබේ දරුවට උගන්වන්න බෝසත් ආලන්දේ, බෝසත් ආලින්දේ ඔබේ දරුවල් එක්ක එන්න කියලා කිව්වේ මේ ටික අහගන්න. ඔබේ දරුවට උගන්වන්න, ඔබේ දරුවට උගන්වන්න ගුණ යහපත්කම් එක්ක. ඔබ සල්ලි දීලා කුණුහර පහන්න ටියුෂන් යව්වා. සල්ලි දීලා කුණුහර පහන්න ටියුෂන් යව්වා. නිකං හොඳ නරක උගන්නන දහම් පාසලට එව්වද? හැම දහම් පාසලකම වගේ පහේ පන්තියක් නැහැ. ඇයි? ශිෂ්‍යත්වේ. අපි ශිෂ්‍යත්වේ ලියලා ඇවිල්ලා අපි ඉතින් හොඳ වැඩකාරෝ ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ. ඈ? අම්මත් ලොකු ටීචර්නේ. ශිෂ්‍යත්වේ ලියලා ඇවිල්ලා බලාගෙන ඉන්නවා දැන් ප්‍රතිඵල එනකම්. මාස දෙකක් විතර හිටියා අනික් ඉස්කෝල වලට ආවා කියලා ආරංචිත් ආවා අපේ ඉස්කෝලෙට නෑ. ඊට පස්සේ අපේ අම්මා අධ්‍යාපන කන්තෝරුවට ලියුමක් කරියා මේ 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 ළමයි ටික ශිෂ්‍යත් විභාගයට සහභාගී වුණා ප්‍රතිඵල නැහැ කියලා. හැරෙන තැපෑලෙන් කන්තෝරුවෙන් ලියුමක් ආවා එකෙක්වත් පාස් නැත්තම් ඉස්කෝලෙට ප්‍රතිඵල එවන්නේ නැහැ කියලා. අපි එකෙක්වත් පාස් නැහැ. දැන් අවුරුදු ගානකට කලින් මේ ගල්මන්ගොඩ සර් එක්ක මගේ channel I එකේ පොඩි සාකච්ඡාවක් තිබ්බා. ඉංග්‍රීසි මීඩියම් මම මං ගැන කියනවා හැම නෙමෙයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබුණා මේ සාකච්ඡාවක්. මේ සාකච්ඡාව ඉවර කරලා ගල්මන්ගොඩ සර් මල් ළඟට කියනවා මේ හරි අම්මා අතන ඉඳලම වැඳලා යන්න හරි. ඔබ හන්සේ බොහොම හොඳට මේ වැඩේ කළා. ඉංග්‍රීසිත් හරි පැහැදිලි. ඉංග්‍රීසිත් හරි සරලයි. කොහොමද මේ පැත්තට නැඹුරුනේ කියලා මගෙන් ඇහුවා. මං කිව්වා සර් අපි ඉස්කෝලේ යන කාලේ අපේ ආසම පීරියඩ් එක ඉංග්‍රීසි. ඊට පස්සේ සර් කිව්වා ඉතින් එහෙම වෙන්න ඕනේ නැත්තම් මෙහෙම තැනකට එන්න බෑනේ. මං කෝන් සර් උත්තරදවා වටහා ගත්තනේ. අපේ ආසම විෂය නෙමෙයි ආසම පීරියඩ් එක ඉංග්‍රීසි. මොකද හේතුව අපිට එළියේ ඉන්න පුළුවන්. ඉංග්‍රීසි පීරියඩ් එකේ අපි හිටියේ එළියේ. ඈ ඉතින් ඔතනින් යනින් ගමන් කවුරු හරි ගුරුවරයෙක් අපේ අම්මා හරි වෙන කවුරු හරි කමන්නේ මොකද උඹලා එළිය කියලා ඇහුවොත් අපි හරි අභිමාණයෙන් කියන්නේ අපිට ඉංග්‍රීසි කියලා. ඇයි කියලාත් අහනවා. අපිට ඉංග්‍රීසි ඇයි කියලා අහනවා. ඉතින් දන්නව අපිට ඉංග්‍රීසි ඉගෙනගෙන බෑ කියලා. නේ දැන් ඒ උන්ට බත් කවනවා හරහට වඩාගෙන හඳ පෙන්නනවා අන්න පුතේ මූන් අංකල්.
හඳ මාමා ඇයි පොඩි කාලේ ඉඳලම ඉංග්‍රීසියෙන් කතා කරපුවා මූ ඉංග්‍රීසි ඉගෙන ගනිය කියලා සුද්දෙක් ආවලු සිංහල ඉගෙන ගන්න සුද්ද සිංහල ඉගෙන ගන්න ඇවිල්ලා බැලුවලු මේ අපබ්‍රංශ භාෂාව කවදාවත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති වෙයි ආවට වැඩිය වේගෙන් දැන් මේ සුද්දා පහු යන්න යනකොට ලංකාවේ මිනිස්සෙක් ගිහින් කවලු සර් යන්න එපා ඇයි සර් යන්න එපා බෑ ඔයි මං ඉක්මනට යන්න ඕනේ මේ භාෂාව ඉගෙන ගන්න මට තේරෙන්නේ නැහැ විසුදු සර් යන්න එපා සර් කතා කරන හැම වචනයක් පිටිපස්සටම එක 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 කියලා දාන්න එතකොට ඒ සිංහල කප් එක ග්ලාස් එක බොටල් එක ටේබල් එක ඒ සිංහල එහෙම නේද අපි වැඩිපුර කතා ගන්න සිංහල නෙමෙයි ඉංග්‍රීසි දරුවන්ට උගන්වන්න උගන්වන්න එපා කියන්නේ මීට අවුරුදු ගානකට කලින් ඇමරිකාවේ එක ඉස්කෝලේක පහේ පන්තියේ උගන්වන ටීචර් පහේ පන්ති ඉගෙන ගන්න ළමයෙකුට පොඩි ලියුම් කෑල්ලක් දුන්නා මේක ගිහින් අම්මට දෙන්න කියලා දරුවා මේ ලියුම් කෑල්ල අරන් ගිහින් අම්මට දුන්නා අම්මා මේ ලියුම කියවනකොට අම්මගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරෙන්න ගත්තා දරුවා ළඟට ගිහින් අහනවා අම්මගෙන් ඇයි අම්මේ කියලා අම්මා කියනවා නෑ පුතේ ඔයාගේ ටීචර් මට ලියලේවල තියෙනවා ඔයා අති දක්ෂ දරුවෙක් ඔයාට උගන්වන්න තරම් පහසුකම් ඔයා උගන්වන්න තරම් දක්ෂ ගුරුවරු ඔයා යන ඉස්කෝලේ නෑ ඒ නිසා ටීචර් මට ලියලේවල තියෙනවා ඔයා වායි ඉස්කෝලේ වන්න එපා කියලා පුතා ඉස්කෝලේ යන්න එපා ඔය ඉස්කෝලේ ගිහපු අන්තිම දවස පස්සේ කාලෙක මේ පුංචි දරුවා අති දක්ෂයෙක් වෙනවා ලෝකෙට බොහොම වටිනා පුද්ගලයෙක් වෙනවා කීර්තිමත් පුද්ගලයෙක් වෙනවා මේ වටිනා දක්ෂ කීර්තිමත් පුද්ගලයා දවසක් දා යනවා අම්මත් එක්ක පුංචි කාලේ ජීවත් වෙච්ච ගෙදෙට්ට එතකොට අම්මත් මැරිලා ගොඩක් කල් ගිහිල්ලා පරණ මතකයන් එක්ක අර සුන්බුන් අවසනකොට මෙයාට හම්බෙනවා අම්මා පාවිච්චි කරපු බෑග් එකක තිබිලා පොඩි ලියුම් කෑල්ලක් මොකද්ද මේ ලියුම අන්තිමේට ඉස්කෝලේ ගියපු දවසේ ටීචර් අම්මට දෙන්න කියලා දීපු ලියුම මේක දිගෑරලා බලනවා මොනවද මේකේ තිබ්බේ උඹේ පුතා පට්ටපල් මෝඩේ ඌට උගන්වන්න අපිට බෑ කරුණා කරලා උඹේ ළමයා මීට පස්සේ ඉස්කෝලේ වන්න එපා අද කාලෙක එහෙමනම් පනට ආදරේ තියෙන පහේ පන්තියේ ටීචර් කෙනෙක් අම්මෙකුට ඔහොම ලියුමක් යවන්නේ ටීචර් පහේ පන්තියේ නේ ටීචර්ගේ පනට ආදරයක් තියෙනවා නම් අම්මෙකුට ඔහොම ලියුමක් යවයිද නෑ ඔහොම ලියුමක් හම්බුනොත් අපේ අම්මා කෙනෙකුට මොකක් වෙයිද කොල්ලගේ භාගයක් එතන ඉවරයි ඉතුරු භාගෙ ටීචර් ඉස්සරහා ඉවරයි ටීචර් සම්පූර්ණයෙන්ම ඉවරයි ටීචර් විතරක් නෙමෙයි මුළු ඉස්කෝලේ විතරක් නෙමෙයි අධ්‍යාපන අමාත්‍යංශෙම වනසලා ඊළඟට අම්මා කොල්ලෑ දැන් යනවා දේවාලයකට එල්ලනවා බෙරයක් විතර ඊට වඩා චූට පොඩි එකක් බෙල්ලේ එස්කියුස් බෝඩ් එකක් ගහනවා උඹට අපල උඹට අපල ළමයා ඉස්සරහා ළමයා ළඟ ළමයට අපල අපල කියන්න එපා උඹට අපල ඉතින් ඕන එකක් කරයිනේ නේද ඇයි අපලනේ ඔබේ දරුවා ළඟ තියාගෙන ඔබ කියනවා නම් අපේ කාට ඉගෙන ගන්න බෑ කියලා ඒක තරම් මෝඩ ප්‍රකාශයක් තවත් නෑ හොඳට බලන්න ඔබේ ළමයාගේ ඇස් පේනවද කියලා දරුවාගේ කන් ඇහෙනවද කියලා නහයට ගඳ සුවඳ දැනෙනවද කියලා දිවට රස දැනෙනවද කියලා මේ අතපය හතර වැඩ කරනවද කියලා බලන්න ඌට ඉගෙන ගන්න පුළුවන් හා වෙන කොහෙන්ද අපි ඉගෙන ගන්න කියන්නකෝ වෙන ඉන්ද්‍රියක් තියෙනවද ඉගෙන ගන්න නෑ ඕකෙන් ඉගෙන ගන්න ඇස් පේනවා නම් කන් ඇහෙනවා නම් නහයට ගඳ සුවඳ දැනෙනවා නම් දිවට රස දැනෙනවා නම් ඉගෙන ගන්න පුළුවන් කවුද අර ලියුම් කෑල්ලක් ලැබුණේ උඹේ පුතා පට්ටපල් මෝඩෙක් ආයේ ඉස්කෝලේ වන්න එපා කියලා කවුද මෙන්ලෝ යනේ මහා මායාකරු තෝමස් අල්වා එඩිසන් ලෝකෙට නිෂ්පාදන 1000කට වඩා ඉදිරිපත් කළා අපි කියන්නේ ඔබේ දරුවා පහේ පන්තියේ නවත්තන්න කියලා උගන්නන්න ගුණ යහපත්කම් එක්ක අපි පහවුණු කාලේ ඉතා දුෂ්කර ගම්මානවල ධර්මදේශනා කීපයක් සංවිධානය කළා දැන් ඉතින් මේ ධර්මදේශනා පවත්වනවා
අපි මේ ගම්මානවල දැක්ක පොදු ලක්ෂණයක් ලක්ෂණ කිහිපයක් හොඳට අහගන්න බෝසත් ආලින්දේමේ හොඳට අහගන්න මේ ගම්මානවල එක ගයක්වත් නැ කපරාරු කරලා වැඩ නිමා වෙච්ච ඒ වගේම මත්පැන් මද්ද්‍රව්‍ය කියන ඒවා නිකන් සාමාන්‍ය දේවල් පවුල් ආරවුල් දෙමව්පියෝ සහ දරුවෝ ස්වාමි පුරුෂයා සහ භාර්යාව පවුල් ආරවුල් එමටයි ඊළඟට අඩු අයස් විවාහ අනියම් සම්බන්ධතා මේවා නිකන් සාමාන්‍ය දේවල් අපරාධ කියන්න බෑ දික්කසාද නැහැ තියෙන ඔක්කොම කොටකසාද අද ගේනවා හෙට යනවා අනිද්දා තව එකෙක් ගේනවා ඉන් අනිද්දා ඌත් යනවා එහෙම තමයි උන් එක්ක එන්නත් උන් ඕන තරම් ඉන්න අපි මේ ගම්වල බණ කියන්න ගිහිල්ලා තරුණ අම්මල කීප දෙනෙක් එකතු කරගෙන අපි පුංචි යෝජනාවක් කළා මේ මේ යෝජනාව පොළොන්නරුව දිස්ත්‍රික්කේ වැලිකන්දෙන් එහා තියෙන දුෂ්කර ගම්මානයට නෙමෙයි මේ වරකපොලට හරියටම හරි අපි මේ අම්මලාට කිව්වා පුතේ පුළුවන් නම් මේ ක්‍රමයේ අත්දැක බලන්න මොකද්ද රැට කන වෙලාවට ටීවී එක වහන්න රැට කන වෙලාවට ටීවී එක වහන්න දන්නවද මේ ලෝකෙට බිහි වෙච්ච පළවෙනි මානව වර්ගයාට මොකද වුනේ කියලා බිහි වුණාට වඩා ඉක්මනට වඳ වුණා ඇයි සන්නිවේදන දුර්වලතා ගෙදරක උදේට කලබලකාරී දවල්ට කවුරුවත් නැහැ මොන දොස්තර එපා කිව්වත් රැට තමයි හරියට කන්නේ නේද බඩගිනිද රැට තමයි හරියට කන්නේ ඒ කන්නේ කොහොමද කුස්සියෙන් බත් එක බෙදාගෙන සාලෙට එනවා ටීවී එක දා ගන්නවා ටීවී එක දිහා බලාගෙන කනවා කාලපිගාන හොදලා බුදිය ගන්නවා ගෙදර ආයට කතා කරන්න තියෙන එකම වෙලාව අපිට පස්සේ කාලෙක ලියුම් එනවා අර දරුවන්ගෙන් අපේ හාමුදුරන්ට පින් සිද්ධ වෙන්න අපේ ගෙදර දැන් සතුට උතුරා යනවා ඒ හුනියම් පෙට්ටිය කන වේලාවට විතරක් නෙමෙයි හැමදාම වහලා මම ටීවී එකේ බණ කියනවා මට ටීවී එකක් නැහැ අවුරුදු 25කට වැඩි කාලයක් මම ටීවී බල්ලා නැහැ රැට කන වේලාව වෙනස් කරන්න නැත්තම් ටීවී එක වහන්න ෆෝන් එකත් වහලා පැත්තකින් දාන්න සමහරවිට මේ පාරේ බුදිය ගත්ත බල්ලා ඉන්නව අපිට වඩා සැනසෙන්නේ ඌ නැගිටින්න ඕනේ වාහනයක් එනකොට විතරයි බට්ටික එහෙම බෙදාගෙන අරක කන්න හරි බැරි ඇහෙනකොට ආන් වදිනවා පුංචි රාහුල හාමුදුරුව බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න 10ක් අහනවා කොහොමද අහන්නේ එක මොකද්ද දෙක මොකද්ද තුන මොකද්ද පුංචි රාහුල හාමුදුරුව ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේ අහන ප්‍රශ්නේ එක මොකද්ද බුදුහාමුදුරන්ගෙන් බුදුහාමුදුරුව දෙන උත්තරේ මොකද්ද සබ්බේ සත්තා ආහාරට්ටිතික සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත් වෙනවා ඔබ ඔය ගන්න ආහාරය හරි වැදගත් ඒක වෛරයෙන් ක්‍රෝධයෙන් ගන්න එපා ඒ නිසා කන්න කලින් ෆෝන් එක ඔෆ් කරලා පැත්තකින් දාන්න දරුවන්ට අඬ ගහන්න එකට කන්න මම පස්සේ කන්නම් බෙදලා තියන්නම් කියපුවහම මොකද කරන්න ඕනේ දවස් දෙකක් කන්න නොදී ඒ කියන්නේ එක වෙලයිනේ වේල් දෙකක් නොදී ඉන්න මැරෙන්නේ නැහැ එහෙමනම් අපි මැරිච්ච තැන් වල ගසුත් නැහැ අපි නොකා හිටපු හැටියට වේල් දෙකක් බෙදන්න නැතුව තියන්න ඕන නම් බෙදාගෙන කන්න හරි මොකක් හරි අනේ ඊට පස්සේ එනවා තුන්වෙනි දවසේ එනවා හිමීට ටීවී එක නැහැ දැන් ඕන් හෙට අනිද්දා හඳ පුළුවන් නම් යන්න මිදුලට හඳේලිය බත් කන්න දරුවොත් එක්ක මම මේ කියන දෙක සුමානයක් කරලා බලන්න ඔබේ ගෙදර වෙනසක් වෙන්නේ නැද්ද කියලා මේක බෝසත් ආලින්දය මේ බෝසත් ආලින්දයෙන් ඔබ ඔබේ ගෙදර මේ බෝසත් ආලින්දය සකස් කර ගන්නවා නම් ඔබ දිනුවා
නැත්තම් මොකද්ද දන්නවද වෙන්නේ? ඒබ්‍රහම් ලින්කන් ගැන ලංකාවේ ලස්සන කතාවක් තියෙනවා. එක තාත්තා කෙනෙක් තමන්ගේ පුතාගේ ප්‍රගති වාර්තාව රිපෝට් කාඩ් එක එක අතකින් අරගෙන අනෙක් අතින් කොල්ලගේ කන මිරික මිරික තාත්තා කොල්ලට කියනවා උඹ දැනගනින් උඹේ වයසේදී ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ දක්ෂතම ශිෂ්‍යයා කියලා. උඹේ වයසේදී ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ දක්ෂතම ශිෂ්‍යයා. පොඩි එකා පොඩිකමට අඬ අඬ මොකද කිව්වේ? තාත්තගේ වයසේදී මේ මිනිහා රටේ ජනාධිපති කිව්වා. තේරෙන සිංහලෙන් කියනවා නම් තාත්තා ලෙෆ්ට්. දැන් එහෙම කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහනේ. තේරෙන සිංහලෙන් කියනවා නම් තාත්තා ලෙෆ්ට්. උඹේ වයසේදී ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ දක්ෂතම ශිෂ්‍යයා කියලා තාත්තා පුතාට කියනකොට පුතා තාත්තට කියනවා තාත්තගේ වයසේදී මේ මිනිහා රටේ ජනාධිපති. නේද? අපිට වටින්නේ අපේ දරුවෝ. පුත්තා වත්තු මනුස්සානම් මිනිස්සුන්ගේ වස්තුව දරුවෝ. ඒ වස්තුව රැකගන්න. අද තියෙන ලොකුම ප්‍රශ්නේ මේ දරුවෝ අපි සමාජගත කරන්නේ කොතෙන්ටද කියන එක. අපිට ඉතුරු වුණා අපේ මහත්යෝ පහවුණු කාලේ මේ දෙමව්පියෝ 17 ණය වෙලා හරි යම්කිසි ඩිවයිස් එකක් ඕන වුණා දරුවන්ට ඉගෙන ගන්න. ලැප්ටොප් එකක්, ජංගම දුරකථනයක්, ටැබ් එකක් වගේ යම්කිසි ඩිවයිස් එකක් උපාංගයක් ඕන වුණා දරුවන්ට ඉගෙන ගන්න. අම්මලා 17 ණය වෙලා හරි මේක අරන් දුන්න දරුවන්ට. ඇයි ඒ? අධ්‍යාපනයේ ඔන්ලයින් වුණා. ඔන්ලයින් කියන වචනේ තේරුම මාර්ගගත. මාර්ගගත කියලා කියන්නේ මොකද්ද? පාරට වැටිච්ච. අන්තිමේට අපිට ඉතුරු වුණා පාරට වැටිච්ච YouTube පරපුරක්, TikTok පරපුරක්, Free Fire පරපුරක් අපිට ඉතුරු වුණා. තේරුණා නේද? පාරට වැටිච්ච මේ YouTube පරපුරේ, Free Fire පරපුරේ, TikTok පරපුරේ එකයි ගෙට ගන්න නම් තාත්තා හතර ගාතෙන් එතෙන්ට ගිහිල්ලා හරියන්නේ නැහැ. තාත්තා දෙපයින් ගියොත් කොල්ලා ගෙටගෙන හැකියි. අම්මා දෙපයින් කෙල්ල ඉස්සරහ හිටගත්තොත් අම්මට පුළුවන් කෙල්ල ගෙට ගන්න. වැරදුනේ ඔතන. මේක බෝසත් ආලින්දේ අමතක කරන්න එපා. අපි බෞද්ධයෝ. මෙන්න මේ වැරදි පහ තේරුම් ගත්තර පුංචි මිනිස්සු කාලාන්තරයක් මනුස්සකම් අමතක කළා, කාලාන්තරයක් දෙමව්පියන්ට නොසලකුවා, කාලාන්තරයක් වැඩිහිටියන්ට ගරු නොකළා, කාලාන්තරයක් ගුරුවරුන්ට අකීකරු වුණා, කාලාන්තරයක් දරුවාගෙන් දරුවාට නොතරම් දෙයක් බලාපොරොත්තු වුණා කියලා තේරුම් ගත්ත මේ පුංචි මිනිස්සු එකිනෙකා බදා හඬා වැළපිලා එකිනෙකාට සපත කරගන්නවා. අපි මේ නැතිවෙච්ච ගුණධර්ම නැවත ඇති කරගමු. ඒකේ අවසාන ප්‍රතිඵලය මෛත්‍රී බුදුන් බුදු වෙනකොට මිනිසාගේ පරමායුෂ අවුරුදු 80,000යි. තේරුණා නේද? ඔබටයි මටයි මිනිසාගේ පරමායුෂ අවුරුදු 10ට සීමා වෙන එක, උස අඩියකට අඩියකට අඩියකමාරකට සීමා වෙන එක ඔබටයි මටයි නවත්තන්න බෑ. හොඳට මතක තියාගන්න, ඔබටයි මටයි මේක පාලනය කරන්න පුළුවන්. අපි දෙගොල්ල එකතු වෙලා පාලනය කරමු. ඒකට ඕන කරන්නේ බන විතරයි. බන වෙන කිසිම දෙයකින් ඒ දේ කරන්න බෑ. කිසිම දෙයකින් ඒක කරන්න බෑ. ඒ නිසා ගිලිහිලා ගියපු අපි පැත්තක දාපු බන ටික අපි ලං කරගමු. හොඳයි, මට තව විනාඩි 10ක් ඕන. මන් දන්නේ වෙලාව කොහොම ගියාද කියලා. එහෙම මේ මාරාව ඉස වෙලා වහිනවා. ඈ මෙතනත් තෙමුණා. ඔය වගේ නෙමෙයි, මෙතනත් තෙමුණා. කමන්නේ ගම් වතුර ගැලුවත් අහමු බන සැලෙන්න නරකයි. සැලිලා හරියන්නේ නැහැ. වෙන විකල්පයක් නැත්තම් තියෙන්නේ බන ටික නම් අහමු. අපි වහින්න කියමු. දනිය ගෝපාලත් කියන්නේ කිරිද දෙව්වෙමි බතද පිසුවෙමි. දනිය ගෝපාල කියන්නේ මහා හරක් ඇති කරලා මේ මහි ගන්තර හිටපු ධනවතෙක්, ධන කුවේරේ.
නැති ගෝස මිතන්ද නම් ගවයින්ගෙන්තර ධනයක් නැහැ මේ ධනිය ගෝපාල හතර වටින් කළු කරලා එනකොට ධනිය ගෝපාල ඇතුලේ ඉඳන් කියනවා කිරිද දෙව්වෙමි බතද පිස්සුවෙමි වසනලද කුටිය තුල ඇවිල වූ ගිනිද ඇත එම්බාවලාවෙනි කැමතිනම් වසිනු මැන ඕනම හැපක් මට කමන්නේ කියලා බුදුහාමුදුරුව ධනියගේ ගේ ඉස්සරහා ගහක් යට ඉන්නවා ගහක් යට ඉඳගෙන බුදුහාමුදුරුව කියනවා කිරි දෙව්වෙත් නැ බත්තු යලත් නැ හැබැයි විවර කළ කුටිය තුල නිවනලද ගිනිද ඇත එම්බාවලාවෙනි කැමතිනම් වහිනු මැන බුදුහාමුදුරුවත් කියනවා වහිනා නම් බෑ ඔය කියද්දි වහින්නේ යකෝ වෙනේව මෙහෙම අහනවා නම් බැරි ඈ නේද හරි කමන්නේ මෙහෙකුවා අහමු බුදුහාමුදුරුව දේශනා කළා පත්ත කම්ම කියලා සූත්‍රයක් මේ පත්ත කම්ම සූත්‍රයේ සඳහන් වෙනවා හොඳට අහගන්න මේ ටිකක් පත්තකම්ම සූත්‍රයේ සඳහන් වෙනවා විනාඩි 10යි ඈ ඊට වඩා නැහැ චත්තාරෝ මේ ගහපති ධම්මා ඉට්ටා කාන්තා මනාපා දුල්ලබෝ ලෝකස්මි මහණෙනි ගිහි පින්වතුන් විසින් බොහෝම දුර්ලභව සිද්ධ කරන ප්‍රාර්ථනා හතරක් තියෙනවා අපේ ජීවිතේ එහෙම් පිටින්ම ප්‍රාර්ථනා නේද බලාපොරොත්තුනේ සිහිනනේ මේ පත්තකම්ම සූත්‍රයේ තියෙන ප්‍රාර්ථනා හතර චත්තාරෝ මේ ගහපති ධම්මා ඉට්ටාකාන්තා මනාපා දුල්ලබෝ ලෝකස්මි මේ ප්‍රාර්ථනා හතර බොහෝම දුර්ලභයි කෙනෙක් මේවා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක බොහෝම දුර්ලභයි පළවෙනි ප්‍රාර්ථනාව මොකක්ද මට ධාර්මිකව ධනේ ලැබේවා ධාර්මිකව ධනේ ලැබේ මොකද්ද මේකේ තියෙන දුර්ලභභාවය පොල් වලක් කැපුවත් කපන්නේ හම්බයන් කිය කියන්නේ ඈ දැන් ඔය සමහර ඔය ලොතරැයි එහෙම ගන්නව නේද අපේ හඳුන්නේ බුදුහාමුදුරුව තමයි ඔට්ටුවට අල්ලන්නේ ඇදුනොත් චෛත්‍ය හදනවා ඇදුනොත් පන්සලේ අර වැඩේ කරනවා එහෙම කරන්න එපා බුදුහාමුදුරේ ඒ වගේ පහත් තැනකට ගේන්න එපා මොකද්ද විශේෂත්වය ඔබ කවදාවත් ප්‍රාර්ථනා කළාද මට ධාර්මිකව ධනේ ලැබේවා ධනේ ලැබේවා කියලා කිව්වා ඊට පස්සේ ප්‍රාර්ථනා කරන්න ඕනේ කොහොමද ධාර්මිකව ධනේ ලැබේවා ධාර්මිකව ධනෙ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොට අපිට කොහොමද ධනෙ ලැබෙන්නේ ඒකත් බලන්න එපා අපි මේ සංසාරේ අනන්ත පින් කරලා තියෙනවා නේද සතෙකුට කෑම වේලක් දීපුවාම ඒකේ ආනිසංස තියෙනවා එක දිගට භව 100ක් උපදින්නේ සැපවත් භවයන් වල සාංගික දාන කටින පින්කම් පේරු දාන කොච්චර දුන්නද අපි ධාර්මිකව ධනේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න මොකද වෙන්නේ අපිට මෙන්න මේ පින්පල දීම ඉක්මන් වෙනවා එතකොට කොහෙන් හරි ධනයක් ලැබෙනවා ධාර්මිකව ධනේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර අධාර්මිකව හොයන්න එපා අධාර්මිකව රුපියලක් හොයලා ධාර්මිකව හම්බ කරපු රුපියල් 1000කට එකතු කළොත් 1001ම යනවා ධාර්මිකව රුපියලක් හොයලා අධාර්මිකව හොයපු රුපියල් 1000කට එක එකතු කළොත් ඒත් 1001ම යනවා කොහෙන් යයිද දන්නේ දරුවෙක්ගෙන් හරි යනවා ධාර්මිකව ධනෙ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ධාර්මිකව හම්බ කරගන්න එතකොට ඒ ධනෙ කොහෙන් හරි ලැබිලා එනවා ඔබ ප්‍රාර්ථනා කළා ධනෙ ලැබේවා හැබැයි ඊට පස්සේ ප්‍රාර්ථනා කරන්න ඕනේ කොහමද ධාර්මිකව ධනෙ ලැබේවා දෙවනි ප්‍රාර්ථනාව බොහොම දුර්ලභයි මේ ප්‍රාර්ථනා දෙවනි ප්‍රාර්ථනාව මොකක්ද මේකට නම් ඉතින් දිව නැවෙන්නේ නැති වෙයි මොකද්ද නෑදෑයෝ මගේ පිරිවර වේවා
දවසක් දා බුදුහාමුදුරුව දවල් දාන එහෙම වළඳලා ගහක් යට වැඩ ඉන්නවා. අපේ ආනන්ද හාමුදුරුව ඔතෙන්ට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ පිට පිරිමදින ගමන් පිට අත ගන්න ගමන් කොච්චර උනත් මල්ලිනේ නේද? කොච්චර උනත් මල්ලිනේ. පිට අත ගන්න ගමන් බුදුහාමුදුරංගෙන් අහනවා බුදුහාමුදුරුවනි අද බොහෝම ප්‍රසන්න ඉරියව්වකින් වැඩ ඉන්නේ. ඇයි මේ කියලා අහනවා. බුදුහාමුදුරුව ටිකක් වයසයි එතකොට. බුදුහාමුදුරුව මද සිනහවකින් යුක්තව ඈත ඉස්සව්වක් දිහාට අත දික් කළා කියනවා. ආනන්ද අර ඈත පේන්නේ කිඹුල්වත් නුවර. ඔය කිඹුල්වත් නුවර මගේ නෑදෑයන්ගේ ඇඟේ වැදිලා එන හුලඟක් මට සනීපයි කියනවා. අපි කියන්නේ ඕකුන්ගේ හුලඟක්වත් වදින්න එපා කියලා. නෑදෑයෝ මගේ පිරිවර වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඔය අකාමකා වෙච්ච නෑදෑකන් ටික තියෙනවා නේද? මොනවද ඔයට හරහට හිටියේ? ඔය නෑදෑකම් වලට හරහට හිටියේ මොනවද? මහනියර, ලිඳ, මහගේ, කොස් ගහ, වීබුසලක් දෙකක්. එහෙම නේද හරහට හිටියේ? අවුරුදු 500ක් අපි ජීවත් වෙනවා නම් ඔව තියාගන්න. අඩුම අවුරුදු 500ක්. මොන අවුරුදු 100කට මෙහා අපි දෙක ඔක්කොමල මැරෙනවා. අද ඉපදිච්ච එකාගේ ඉඳලා අවුරුදු 100ක් ලබාපු මිනිස්සයා ඉඳක්වා තව අවුරුදු 100ක් මෙහා මැරිලා යනවා. ඒකට නේද මේවා මේ හරස් කරන් ඉන්න. හැම කෙනෙක්ම ජීවත් වෙනවා අතීතයත් එක්ක බොහෝම දුකෙන්. ඉස්සර අපි මෙහෙමයි එකට කෑවේ, එක හැලියේ කෑවේ, එක පැදුරේ නිදාගත්තේ, එක ඇඳුම මාරු කර කර ඇන්දේ. දැන් පාරේ යනකොට අහක බලාගන්න. කවුද? අයියා නැත්තම් නංගි. ඈ මොනවද මේ නෑදෑකම් වලට උනේ? ප්‍රාර්ථනා කරන්න පහන තියලා නෑදෑයෝ මගේ පිරිවර වේවා. හොඳම නෑකම මොකද්ද? විශ්වාසා පරමාඥාති. ඔබ ධාර්මිකව ධනේ ලැබිලා ධනවතෙක් වෙලා කොහමද ඔබේ පිරිවර විශ්වාසවන්ත ඥාති පරපුරක් ඔබේ පිරිවර වුණා? මතක තියාගන්න අශෝක රජුරන්ට අයියලා 100යි. අයියලා 100ක් අශෝක රජුරන්ට. ඉස්කෝලේ යන කාලේ හැම ප්‍රින්සිපල්ටවත් බය වෙන්න දෙයක් නැහැ. ඇයි හද්දේ එන්නේ ලොකු පන්ති වල අයියලා 100ක් ඉන්නවා කියන්නේ? පස්සේ කාලෙක ඕවා එහෙම එහෙම වුණා. ඒක වෙනම දෙයක්. නෑදෑයෝ හරි වටේ. ඊළඟට තුන්වෙනි ප්‍රාර්ථනාව අහගන්න. මට පිං කරන්න දීර්ඝායුෂ ලැබේවා. ඔබ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එහෙම නේද? දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අපේ මිනිස්සු හරි දක්ෂයිනේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. ඊළඟට දෙන්න බැරි දෙයක් දෙන්න එහෙම අපේ මිනිස්සු මාර දක්ෂයි. ඔය ලෙඩෙක් එහෙම බලන්න ගිහින් මොකද්ද කියන්නේ? ඉස්සල්ලාම ලෙඩාගෙන් ලෙඩේ ගැන අහනවා. කවදාවත් ලෙඩෙක් බලන්න ගිහිල්ලා ලෙඩාගෙන් ලෙඩේ ගැන අහන්න එපා. ඊට පස්සේ ඒ ලෙඩේට බෙහෙත් කියනවා. එහෙම නේද? බෙහෙතුත් කියනවා. ඊට පස්සේ ඒ ලෙඩේ උත්සන්න වෙලා ඒවා මැරෙන හැටිත් කියනවා. පුළුවන් නම් YouTube එකේ වීඩියෝ එකකුත් දාලා පෙන්නන ඕන් හොඹ තමයි ඔබ මැරෙන්නේ කියලා. ඒ කරලා ඒ ගෙදරින් තේත් බීලා බතුත් කාලා එන්න එනකොට කියනවා අපේ ආයුසත් තරම් ජීවත් වෙන්න කියලා. පට්ටපල් බොරුවක් නේ. දෙන්න පුළුවන් නම් එක විනාඩි 5ක් දෙයිද? පිස්සුද? ඉතින් කියන්න පුළුවන් නම් අපේ ගෙදර ඇවිල්ලා ජීවත් වෙන්න. අම්මගේ සල්ලි තියෙනවා අරන් ගිහින් ජීවත් වෙන්න. අම් වාහනේ තියෙනවා ගෙනත් තියාගන්න. ඒවා දෙන්න පුළුවන් ඇව්වනේ. දෙන්න බැරි ආයුෂ කියන අපේ ආයුෂත් තරම් ජීවත් වෙන්න. බොරු කියන්න එපා. ඈ බොරු කියන්න එපා. මොකටද බොරු කියන්නේ? හොඳම දේ මොකක්ද? ප්‍රාර්ථනා කරන්න. මොකද්ද ප්‍රාර්ථනා කරන්න ඕන? මට පිං කරන්න දීර්ඝායුෂ ලැබේ. එතකොට ඔබට දීර්ඝායුෂ ලැබෙනවා. පිං කරන්න දීර්ඝායුෂ ලැබේවා කියලා පව් කරන්න එපා. අර පරාණෙට පරාණේ රූපෙට රූපේ බාර වෙනව නේද මොනවා හරි වෙච්චාම?
වැඩි හරි ගියාට පස්සේ පැත්ත පලා තියන්නේ නැහැ. පොඩි කාලේ වෙච්ච කිරියම්මා දාන තියෙනවා තාමත් දීපු නැති. පින් කරන්න දීර්ඝායුෂ ලැබේවා කිය කියා පව් කරන්න එපා පින් කරන්න. එතකොට ඔබට දීර්ඝායුෂ ලැබෙනවා. ඊළඟට හතරවෙනි දුර්ලභ ප්‍රාර්ථනාව. දැන් පළවෙනි එක මොකද්ද? ධාර්මිකව ධනෙ ලැබේවා. දෙවෙනි එක නෑදෑයෝ පිරිවර වේවා. තුන්වෙනි එක පින් කරන්න දීර්ඝායුෂ ලැබේවා. හතරවෙනි එක සිහි කල්පනාවක් ඇති මරණකින් පස්සේ සුගතියක උපදින්න ලැබේවා. හැම වෙලාවෙම කල්පනා කරන්න සිහි කල්පනාවක් ඇති මරණය. නුමුලාව කලුරිය කරන්න. සිහි කල්පනාවක් ඇති මරණකින් පස්සේ සුගතියක උපදී. පුංචි කතාවක් තියෙනවා, ඇහෙයිද නැද්ද දන්නේ. ඒක කිව්වා බණ ඉවර කළා. කොසල් රජුරන්ට ඇත්තු අල්ලන හාදේ හිටියා පෙස්සක කියලා. මේ කොසල් රජුරන්ට ඇත්තු අල්ලන පෙස්සක දවසක් දා ගියා බුදුහාමුදුරුව හම්බෙන්න. පෙස්සක බුදුහාමුදුරුව හම්බෙන්න ගියේ වෙන හේතුවක් හින්දා නෙමෙයි, හැමෝම යන හින්දා. බුදුන් දකින්න ගියපු පෙස්සක, පෙස්සක ටිකක් කයිවාරු ගහනවා. ගියපු ගමන් කියන්න පටන් ගත්තා බුදුහාමුදුරුවනේ, මමයි පෙස්සක, මම තමයි කොසල් රජුරන්ට ඇත්තු අල්ලන්නේ, මම හීලා ඇත්තු දෙන්නෙක් අරගෙන කැලේට ගිහිල්ලා මද කිපිච්ච ඇතෙක් මේ ඇත්තු දෙන්නට මැදි කරලා, ඒ ඇත්තුන්ට මුවා වෙලා හීන්සීරුවේ ගිහිල්ලා අර ඇතාගේ මද කිපිච්ච ඇතාගේ පාදයකට මද්දක් දාලා, ඒ මද්දේ කෙළවර රැහෙන රූස්ස ගහක බැඳලා තියලා ඇතාව සුමානයක් දෙකක් කණ්ඩ නොදී තියලා මෙල්ල කරනවා කියලා කිව්වා. මේ කතාව අහගෙන හිටපු බුදුහාමුදුරුව පෙස්සකට කියනවා, පෙස්සක මමත් ඔය වගේම ක්‍රමවේදයක් අනුගමනය කරනවා මිනිස්සු හීලෑ කරන්න. පෙස්සක මොකද කිව්වේ? අනේ අනේ මේ මට ඔවා හහයින්ද වෙලාවක් නැහැ, මට වැඩ තියෙනවා මයි යනවා කියලා ගියා. පෙස්සක ගියා. ඈත යනකම් බලාගෙන හිටපු ආනන්ද බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්දේ ඔය මිනිස්සය තව මිනිත්තු 20ක් මෙතන හිටියනම් නිවන් දකිනවා. ඔය මිනිස්සයා තව විනාඩි 20ක් මෙතන හිටියනම් නිවන් දකිනවා. දැන් ගිහිල්ලා තව අවුරුදු 36ක් කොසල් රජුරන්ට ඇත්තු අල්ලනවා. තව අවුරුදු 36ක් කොසල් රජුරන්ට ඇත්තු අල්ලනවා. අහවල් දවසේ ඇතෙකුගේ පාපහරකට ලක් වෙලා මැරිලා අවීචි මහ නරකයේ උපදිනවා. පෘථුවියේ බුදුන් දහසක් බුදු වුණත් ඔය මිනිස්සයාට ගැලවීමක් නැහැ. අපි රෙදි ටික එහෙම මැදගෙන නවගුණ වෙලයි පම්මල්ලයි ලෑස්ති කරන් බලාගෙන ඉන්නවා තව අවුරුදු 2500කින් මෙතේ බුදුන් බුදු වෙයි කියලා නේද? තව අවුරුදු 2500කින් මෛත්‍රී බුදුන් බුදු වෙයි කියලා හිතාගෙන සිල් රෙදි ටිකයි ඇටමාලෙයි පම්මල්ලයි ලෑස්ති කරන් බලාගෙන ඉන්නේ. හොඳට මතක තියාගන්න, අපේ අවුරුදු වලින් තව අවුරුදු 125ක් තියෙනවා මෛත්‍රී බුදුන් බුදු වෙන. තව අවුරුදු 125කින් මෙතේ බුදුන් බුදු වෙලා ඒ බුද්ධ කාලයේ කල්ප ගානක් පැවතිලා ඊට පස්සේ ඊළඟට බුදු වෙන්නේ කවුද මන් දන්නේ නැති ඉඳහන්. මෙතේ බුදුන් බුදු වෙලා තව බුදුන් වහන්සේලා 999 දෙනා වහන්සේ නමක් බුදු වෙනකොටත් පෙස්සක අවීචී විනාඩි 20යි ඉන්න තිබ්බේ. ඒ නිසා හැම වෙලාවෙම මේ ලැබිච්ච manussකම තුල කල්පනා කරන්න, මොකද්ද මට සිහි කල්පනාවක් ඇති මරණකින් පස්සේ සුගතියක උපදින්න ලැබේවා. ප්‍රාර්ථනා හතර මොකද්ද? ධාර්මිකව ධනෙ ලැබේවා, නෑදෑයෝ පිරිවර වේවා, පින් කරන්න දීර්ඝායුෂ ලැබේවා, සිහි කල්පනාවක් ඇති මරණයෙන් පස්සේ සුගතියක උපදීවා. හොඳයි. සියලු දානයන්ට වඩා උතුම් දානේ ධර්මයේ දන් දීම. මන් දන්නේ ඔබ මේ වර්ෂාවත් එක්ක මොන විදිහට මේවා ග්‍රහණය කරගත්තද කියලා. අපිට යම් යම් බාධාවන් ඇති වුණා. නමුත් ඇහුවේ බණ, වැදගත් වෙන්නේ බණ. අපිට වෙන විකල්පයක් නැහැ මේ බණ ඇරුණාම. ඒ නිසා කරුණා කරලා මේ අයාලේ ගියපු බණ ටික තමන්ගේ ජීවිතයට ලං කරගන්න,
දරුවෝ ටික තමන් ළඟට ගන්න මිනිස්සුන්ට තියෙන ලොකුම වස්තුව අපත යන්න දෙන්න එපා ඒ දරුවෝ ටික රැක ගන්න ඒ හැම දෙයකම පෞල් ජීවිතේට ගොවිතැනට සමාජීය ජීවිතේට ආර්ථිකයට මේ හැම දෙයකම හරියන්නේ මේ බුදුබණ ටික විතරයි ඒ ටික ලං කරගන්න සියලු දානයන්ට වඩා උතුම් දානේ ධර්මයේ දන් දීම සබ්බ දානං ධම්ම දානං ජිනාති සිද්ධ කළා මහා බාධාවන් මැද්දේ වුණත් අපි බණ ඇහුවා බණ අහලා බණ කියලා අපි එක්ස්ප්‍රස් කරගත්තා වූ මේ සීල පුණ්‍ය ශක්තිය ප්‍රධාන වශයෙන්ම ඔබේ නමින් අපේ මනමින් මිය පරලෝ යන්ට යුතුයනා වූ සෑම සිළු දෙනාම සීපත් කරලා පින් අනුමෝදන් කරමු මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීම තුල භවය තුල නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අවසන උතුම් වූ නිවනින් නිවිසන සේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා ඊළඟට මේ පුණ්‍ය ශක්තිය අපි හැම දිනාටම එක හා සමානව ලැබේවා මෙලව ජීවිතය අහපත් වේවා පරලෝ ජීවිතය අහපත් වේවා අවසන උතුම් නිවනින් නිවිසනසෙන්නටම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ලෝකය ශාසනය අපව ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටි කෝසීලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ නිවන් පිණසම මේ පිං හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා මේ ගාතාවන් කියවලා මෙච්චර වෙලා හිටියා වගේ තව විනාඩි 5ක් ඉන්න ඈ පිරිකර එහෙම අත ගස්සලා අපි හිමීට යන් නැගිටලා හදිස්සිය දුවන්නේ මොකෝ ලෝකේ ශාසනය අපි ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටි කුසීල දෙවි දේවතාවුන් වහන්සේලාගේ නිවන් පිණසම මේ පිං හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා මේ ගාතාවන් කියවලා දෙවියන්ට පිං අනුමෝදන් කරමු ආකාශත්තා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං ආකාශත්තා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්ම දේශනං ආකාශත්තා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි හැමෝටම තෙරුවන් සරණයි ඔබ බෝසත් තාලින්දයට එන්නේ ඇතැම් විට අද පොය දවසේ තියෙන වැදගත්කම පිළිබඳව බණක් අහන්න කිඹුල්ලත් පුරේට බුදුරජාන් වහන්සේ වැඩම කිරීම යසෝදරා දේවියන්ට සඳකිඳුරු ජාතකය අද වගේ දිනක එදා දඹදිවදි දේශනා කෙරුවා කියලා එහෙම හිතාගෙන වෙන්න ඇති. එනමුත් ඔබට දැන් තේරෙනවා ඒ සාහිත්‍යයට ලැබි බණත් අපට හැදෙන්න දෙන ඕවදනත් ඒ බණත් අතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. මා දන්නවා අද ඔබේ මනස නැන ඉතාමත්ම බරින් පුරෝගණ යන්නේ සැහැල්ලුවෙන්. ඒ තමා ජීවිතේ අපට යමක් කියන බණක් දැයෙන බණක් අසන්නට තමා මෙතරම් දුර සිටක සිට අපේ මේ ගරු දේශකයන්න් වහන්සේ කැඳවා ගන්න. ගෞරවනීය දේශකයන් වහන්සේ ඒ කරන්නට තියෙන උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙච්චි ඒ යුතුයකම මනාව ඉටු කරනවා. ඒ ඉටු කිරීම වෙනුවෙන් බෝසත් තාලින්දේ සංවිධායක මඩුල්ල වෙනුවෙන් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාව ගේන්නට ඕනේ. ඉතින් අපි සියලු දෙනාගේම සිත් එක ප්‍රාර්ථනාවකට අරගෙන උන්වහන්සේට චිර ජීවනය ඒ වගේම මෙවැනි සමාජ සෝදක වැඩපිළිවෙලට තවත් නැඹුරු වී කටයුතු කරන්නට වාසනාව ලැබේවා කියන ඒ ප්‍රාර්ථනාවත් එක්ක මගේ ආරංචිය ලැබුණු විදිහට මා හිතන්නේ ඔබ වහන්සේගේ පියාණන් ළඟදී අපවත් වෙනවා අම්මා අපවත් වෙනවා අම්මා අපවත් වෙනවා ඒ මෑණියනුත් අගතිගාමී තැනක ඉන්නවා නම් සුගතියටපත් වේවා කියන ප්‍රාර්ථනාවත් එකසේ පෙරදරිකටගෙන සාදුකාරයක් දීලා පුණ්‍ය අනුමෝදනාව ගේන්න වැස්ස වහින වෙලාවට තමයි කුඩයක තිබෙන හෙවණක තිබෙන අගේ දැයින්නේ දැන් මේ වෙනදා ලාබයි කියන මේ පොලේ ගණන් වැඩි කියලා ඔබ හැරිලා යන පොලේ ඔබ ඉතාමත්ම සංසුන්ව පැය දෙකකට වැඩි කාලයක් මේ බණ දේශනාව ඇසුවා අත්තනායකම් හේරත් මැතිතුමාගේ ඒ විනාඩි 40 ඒ
දේශනයට සවන් දුන්නා. මේකට අවකාශ ලැබෙන්නේ මේ දේශපාලන අධිකාරිය විසින් අපේ සමාජ සුභතිත සඳහා මේ ඉදි කරපු පොළ භූමිය. මේ පොළ භූමිය ඉදි කරලා අපට මේ අවස්ථාව ලබා දීමට මූලිකව කටයුතු කරපු වරකපල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සරස් සුමන සූර්ය මැතිතුමාට අපගේ පුණ්‍ය අනුමෝදනාව මේ අවස්ථාවේදී ගේනවා. ඒකම අෂ්ඨ පරිෂ්කාර ධර්ම අෂ්ඨ පරිෂ්කාර අපගේ පිරිකර සූදානමින් සිටිනවා. වරකපල නිව් බුස්සිරි ටෙක්ස්ටයිල් අධිපතිතුමා දැන් හාමුදුරුවන් වහන්සේට පිළිගැන්වීමට මේ රතේ තියෙන නිසා වැස්ස නිසා ඒ බාධාව තිබුණත් මා ඊට දායකත්වය සැපීම සඳහා කටයුතු කරන නිව් බුස්සිරි ටෙක්ස්ටයිල් අධිපතිතුමාට බුස්සිරි මැතිතුමාට මගේ සහායම පවුලට මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී ගෞරවණීය ලෙස පුණ්‍ය අනුමෝදනාව ගේනවා. අපේ හාමුදුරුවන් වහන්සේව සම්බන්ධීකරණය කරන්නේ සිසිර මහතා. ඔබ දන්නවා සිසිර හොටෙල් ඇන්ඩ් බේකර්ස් අධිපතිතුමා, එතුමා සහ එතුමාගේ මුළු පවුලටත් අපගේ පුණ්‍ය අනුමෝදනාව මේ අවස්ථාවේ ගේනවා. ඒ වගේම බිඟුසර අපි මිතුරෝ සිංහල වෙළඳ සංගමය, සමගි සුබසාධක සංගමය, වරකපල සිංහ සමාජය අපට අතහිත දෙනවා මේ සාර්ථක කර ගැනීමට. මේ අවස්ථාවේදී එම සමිතිවල සියලුම සමාජිකයන්ට සභාපතිවරුන්ට මේ අවස්ථාවේදී පුණ්‍ය අනුමෝදනාව අපි එකතු වෙලා ගෙමු. ඒකම ශබ්ද පරිපාලනය, වීඩියෝ කරණය, ඒ වගේම ගිලන්පස ආදිය සැකසීමෙන් අපට උදව් උපකාර කරන, ඒ වගේම වරකපල එක්සත් මරණාධාර සමිතිය, මේ සියලු දෙනාගේ ශක්තියින් අපට ලැබුණු නිසා තමා මෙවන් සාර්ථක ධර්ම දේශනාවක් ඔබ වෙතට අපට දානය කරන්නට ලැබෙන්නේ. ඉතින් මේ නොකී කී සියලුම දෙනා එකතුව ගෙනා මෙම අවස්ථාවට අපි සියලු දෙනාගෙම එක සිතින් පුණ්‍ය අනුමෝදනාව ගේමු. නමක් ගමක් සමිතියක දෙයක් කියන්නට බැරි වුණා නම් මගහැරුණා නම් ඊට සමාව වචනය කරනවා බෝසත් ආලින්දේ වැඩසටහනේ සංවිධායක වරු විදිහට අපි සියලු දෙනාටම.